අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පාදන පින්වත්නි අපි නිසරණනේ බ්‍රහස්පතින්දා නිතිපතා පවත්වන ඉන්න ධර්ම දේශනා මාලාවේ තවත් දවසක් තවත් බ්‍රහස්පතින්දාවක් අපි ධර්ම දේශනාව ආරම්භ කරමු ශිලුම දෙනා ඒ සඳහා tempත් වෙලා සාදු කාර්යය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යෝපිසෝ භික්ඛවේ භික්ඛු අරහං කීනාසෝ උසිතවා කත කරණීයෝ හිතබාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛීන භව සංයෝජනෝ සම්මදක්ඛා විමුක්තෝ සෝපි ආපං ආපතෝ අභිජානාති තී කටුකටීතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ පාලි වාග්මාලා අපි උපුටගත්තේ සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රයෙන් ඒකෙන් ඒ දැක්කන හැම පදයක්ම බොහෝම ගරුකාම් බිහිරයි අපි මේ සැදී පැහැදී සිටින්නේ අන්නේ ගරුකටීතු తত্ত্বය මේ ජීවිතයේම සාක්ෂාත් කරගනිම කියන කැපවීමෙන් ඉතින් අපේ කැපවීමේ ප්‍රමාණය මේ ගරුකාම්භීර වචන වලින් පෙන්වෙනවා. ඒ වෙන විදිහකට කියනවා ඒක මේ ජීවිතයේම ළඟා කර හැක්කක් කියන එක. ඉතින් ඒකත් මහා ලොකු ධෛර්යයක් හිතකට බුදු කෙනෙක් ඉපදිලා ලෝකේ මහා සිංහනාදයක් පවත්නවා මේ කියනා වූ ගරුකාම්භීර තත්වයට පත් වෙන්න පුළුවන්. ඉතින් මේ පත් වෙන තත්වය කෙරෙහි බුද්ධ ගෞරවයෙන් කටයුතු කරන එකනා මේක මොකක් වගේ එකක්ද කියලා හිතා ගන්නයි මේ සර්වඥාන්සේ නම් කරන්නේ මේක ඇත්තටම සද්ධාව ඇති කරන්න කරන වැඩක් මේ මහණෙනි මේ යම් භික්ෂුවක් මේ ශාසනයේ සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් කැළවීමට කටයුතු කරනා වූ භික්ෂුවක් පත් වෙනවා ඒ අරහං කියන தත්ත්වයට සුදුස්සෙක් වෙනවා අරහ කියලා කියන්නේ සුදුසා ක්ෂීනාශ්‍රව වෙනවා ලෝකේ මෙතුවාකල් ආශ්‍රව බරක් කරී තියාගෙන ඇවිදපු මේ කෙනා ඒක ක්ෂය කරලා දානවා ආශ්‍රයන්ගෙන් ආශ්‍රව ක්ෂය කර ඥානය කියලත් මේකට කියනවා කීනාශව කියන නමත් සඳහන් කරනවා උසිතවා කතකරණියෝ බ්‍රහ්මචර්ය වැස නිම කරන ලදයි කලයුත්ත කරන ලදි තමන් මෙච්චර අපකප වෙලා කරන මේ කටයුත්ත සාක්ෂාත් කරගත්ත එම නැත්තම් සම්පූර්ණ කරගත්තා. කතකරණියෝ ඔහිත බහාරු අර තිබුණු බර බිම බහා තිබුවා. තමන් මෙතෙක් උස්සගෙන සංසාර සත්වෙක් වශයෙන් භවේ සැරිසරපු ඒ භව බර ඔහිත බාරෝ අනුපත්ත සදත්තෝ ඒ සත්ත්‍ර්ථේට අනුපිළිවෙලින් පැමිණුණා ඒක ආම්බයක් නෙමෙයි දෙයයන් ආශි දීප දෙයක් නෙමෙයි හීනෙන් බයවලා ලැබිච්ච දෙයක්ුත් නෙමෙයි පතලාගත් දෙයක්ුත් නෙමෙයි අනුපූර්වකමයක් ප්‍රතිපදාවක් එහෙම නැත්තම් අනුපබ්බ සික්කා අනුපබ්බ කිරියා අනුපබ්බ ප්‍රතිපදා විදියට තමන් සපයා ගන්න ලද්දා. කවුරුත් අපිට ඇවිල්ලා දීපු දෑවැද්දක් නෙවෙයි. හැබැයි එහෙම නොවෙන්නෙත් නෙවෙයි. මොකද මේ ක්‍රමවේදය අපිට දෙන්නේ සරුවචනහස්සි තමයි. නමුත් ඒ ක්‍රමවේදය අනුව කටයුතු කරලා ඒක සාක්ෂාත් කරගන්නේ ඒ පුද්ගලයා. ඒ නිසා අනුපත්ත සදත්තෝ මේ වෙන විදියකට සිංහලෙන් කරන මැජික් නැහැ. ඒ කිසිසේත් මැජික්යක් නැහැ. කරපු දෙයට ප්‍රතිඵල තියෙනවා. එහෙම නැතුව මේ වෙන පිනක් කරලා වෙන ප්‍රතිඵල ලැබෙයි. තාත් අම්මා කරනකොට දරුවන්ට ලැබෙයි. එහෙම එකක් මේකේ නැහැ. මේ තියෙන්නේ එක දෙක එහෙම නැත්නම් අනුපූර්ව ප්‍රතිපදාවක් නැත්නම් විදුහුරු කතියක්. මොනම මැජික් එකක්වත් නැහැ. උඟ දෙනෙක් බලාපොරොත්තු වෙන අහඹයක් මේක ගන්න බෑ. අනුපූර්ව ක්‍රමයක් තියෙන්නේ අනුපත්ත සදත්තෝ පරික්ෂීන භව සංයෝජනෝ. අපි මෙතෙක් කල් භවයේ යනකම් එකේ හෙල්ලිලා ඉඳ ඒකට නැංගුරම් ගහගෙන හිටියා. හැකිලි දාගෙන හිටියා. අර මේ අල්ලගෙන හිටියා. එක එක අදහස් දරාගෙන හිටියා යම් යම් දේවල් වලට එලිලා හිටියා කියත හැකි. අන්නේ එල්ලෙන ගහන කොක ඔක්කොම දි කැරුවා. ඒකකටවත් ඒ වැටුණාට දැන් අල්ලා හිටින්නේ හැකිලි දිග ඇරිලා භව සංයෝජන හැකිල දිග ඇරිලා ලෝකෙ හැමමයි. නමුත් අපි අර බිරිකොක්ක්ක් වගේ තිබුණ අපේ මේ කොක්ක දැන් ඉදිකට්ටක් වගේ වෙලා. මේ ඉදිකට්ටේ මොනක්වත් ඉදිකට්ට ගහලා මොකෙක්වත් හිටින්නේ නැහැ ගහව පාර දිගේම එළියට එනවා ඒ නිසා භව සංයෝජන ක්ෂීණයි. මේක අදහස් කරන්නේ භව සංයෝජන
හැකිලි දිග ඇරලා තියෙන්නේ සබ්බදඤ්ඤා විමුක්තිය. සියල්ලම දැනගෙන මේ ලෝකේ ගන්න එහෙම අල්ලලා තියාගන්න දෙයක් නැහැ කියලා දැනගෙන විමුක්ත පුද්ගලයා සෝපි ආපං ආපතෝ අභිජානාති. ඒ පුද්ගලයාත් නැත්තම් මේ කියන ඒ කෙලවැමිනි කෙනා සිකප්පත්ත පුද්ගලයා තමන්ගේ අවශ්‍යතාවයට ගිය කෙනා අර මෙතෙක් කල් අපි විස්තර කරන ආපු කෘතඥයා වාගේ එතන ඒකට කටයුතු කරන ආර්ය අරහත්ත්වයටපත් වෙච්ච නැති අනිකුත් ආර්ය පුද්ගලයන් වාගේ මෙයත් ආපය කියන මේ ජලය කියන ආබන්දන ගතිය කියන මෙතෙත ගතිය කියන එක දැනගන්නවා. හැබැයි දැනගන්නේ අභිඥාවෙන්. එහෙම නැත්නම් කියනවනම් විශිෂ්ට ඥාන. එතකොට මේ ආප නැත්නම් ජලය කියලා අපි මේ සසම්භාර වශයෙන් ගන්න මේ වස්තුව එහෙම නැත්නම් මෙතෙත ගතිය, තෙත බව, නැත්නම් තෙත ස්වභාවය, එහෙම නැත්නම් මේ ආබන්දන ගතිය, දේවල් එකට අල්ලලා තියෙන ගතියට අපි ආප ලක්ෂණේ කියනවා. ඒ ආප ලක්ෂණේ රහතන් වහන්සේවත් බලපානවා. හැබැයි ඒ රහතන් වහන්සේ කෙටියෙන් සඳහන් කළොත් මේ රහතන් වහන්සේ අර පෘථග්ජනයා දන්න විදිහට ඒ ජලය තමයි බාබන්දන ගතිය, මේ තෙත ගතිය නීවරණ සහිත මනසකින් නෙවෙයි දකින්නේ, තණ්හාමාන දිට්ඨි කියන මේ ප්‍රපංච ධර්ම මේ වගේ කටකතා වතුරන ගතිය, මේ වගේ කතන්දර ගොතන ගතියෙන් එහා පැත්තට ගිහිල්ලා දකින්නේ. ඒ නිසා රහතන් වහන්සේට ජලය කියන එක නැත්නම් තෙත ගතිය කියන එක නැත්නම් මේ වැగిරෙන ගතිය කියන එක එහෙම නැත්නම් මේ ආබන්දන ලක්ෂණය අදාළයි. ඒ වගේම රහතන් වහන්සේට පේනවා ඒ தත්වෙටපත් වෙච්ච නැති පෘථග්ජනයා ඒක දිහා බලන්නෙම නීවරණ සහිතව එක්කෝ ජලයට ප්‍රේම කරනවා, කාමච්ඡන්දේ කරනවා, එහෙම නැත්නම් ඒකට ද්වේෂ කරනවා. නිදකින් කියලා හිතනවා ජල ගැල්මක් එනකොට මේක මහා විනාශකර වස්තුවක්. එහෙම නැත්නම් තමන්ගේ પાස්පෝට් එක ඇතුළට වැහි කඳුළු දෙක තුනක් වැටලා තිබ්බොත් ඒක ඉවරයි. එතකොට ද්වේෂ කරනවා. එහෙම නැත්නම් පිපාසිතේ ඉන්න වෙලාවට වතුර ටිකක් ලැබුණොත් අම්මෝ ඒක බොහොම ලොකු ආශිංසනයක් කරගන්න. ඉතින් මේ විදිහට ඒ පුද්ගලයා මේ ජලයේ විෂය නැත්නම් ආපය විෂය ආශාව ඇති කරගන්නවා. එහෙම නැත්නම් කාමච්ඡන්දේ කැමැත්ත ඇති කරන වෙලාවල් තියෙනවා. ඒ වගේම ඒකටම ද්වේෂ කරන වෙලාවක් තියෙනවා. ඒ වගේම මේක මහා කම්මැලි කරවන, නිදිමත කරවන ගතියක් තියෙනවා. ඒ වෙනතම මේ ජලය අල්ලගෙන අතීත කතන්දර ගොතනවා, අනාගත කතන්දර ගොතනවා. මේ වෙනතෙන් ජලය පිළිබඳ සැක කරනවා. නොදැනුවත්කම නිසා, ඒකේ ආංශික දැනුම නිසා ජලය පිළිබඳව හයිඩ්‍රොලොජිස් කියලා වෙනම සබ්ජෙක්ට් එකක් තියෙනවා උගන්නා. ඒ කියන්නේ මේ ද්‍රව සම්බන්ධව. ඉතින් මේ මිනිස්සු ජලය ගැන කතා කරනකොට ජලයේ මේපදිච්ච මාළුවා පුදුමයටපත් වෙනවලු. මොකද මාළුවා දන්නේත් නෑ උවිනේ ජලයේ කියලා. ඒක ඉගෙන ගන්න හයිඩ්‍රොලිසිස් කෙනෙක්වට යන්න උනොත් එමේ මාළුවා මැරෙනවා. ඔය ලෙක්චර් රූම් එකට යන්න එපා. ඉතින් මාළුවාට බෑනේ ගොඩින්නේ. ඉතින් මාළුවා ඇහුවොත් එමේ ලොකු මාළුවෙකින් මේ අපි ඉන්නේ කොහෙද කියලා ඌ කියනවලු. මේක මහා සාගරේ, මහා සාගරේ කියන්නේ මොකද ජලය. මට පේන්නේ නෑ නේ කියනවා. මට පේන්නේ නැහැ, මම මේ වතුරේ ඉන්න බව දන්නේ නැහැ. ඌ මාළුවා කොහමඩක්වත් දන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි ඒක පිළිබඳ ආංශික දැනුම තියෙන ඇත්තෝ නම් පට්ටම් දාගෙන මාළුවන්ටත් වතුර ගැන උගන්වනවා. ඒ එවැනි ලෝකයක් අද තියෙන. ඉතින් ඒ වගේ බලනකොට මේකේ තියෙන විචිකිච්ඡාව, මේක නොදන්නාකම නිසා උඩ දාන ගතිය. ආපේ කියලා කියන්නේ ජලය. ඉතින් අපි එදා කතා කරේ පඨවි ධාතුව ගැන. මේ දවස්වල පල්ලෙහා අපි කතා කරන්නේ දස කසින. එතන ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ හතරමත් විස්තර වෙනවා. ඉතින් මේ හතරෙම සමානකමකුත් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූත වශයෙන් හතර මහා භූත වශයෙන් දක්වනවා. මේ හතර වෙනස්කමුත් තියෙනවා. ආපෝ ලක්ෂණය පඨවි ලක්ෂණයෙන් වෙන් කරන්නේ ආපෝ ලක්ෂණය ආබන්දන පග්ඝරණ කියන ලකුණු දෙකේ ලක්ෂණයි. ඒක ආබන්දනය කරන එකට බඳිනවා නැත්නම් වැగిරෙන ගතිය කියන. පඨවි ගතිය තියෙන විබරකම හැල්ලුව මුරුදු ගතිය ගොරුසු ගතිය තද මෙලෙක්. මේ පඨවි ගතියට සාමාන්‍ය ලකුණු 6ක් පෙන්වනවා. ආපෝ ගතියට ලකුණු 2ක් පෙන්වනවා. බහුල වුණොත් වැగిරෙනවා, මදි වුණොත් ආබන්දනය කරනවා. ඉතින් මේ අතර වෙනසකුත් තියෙනවා, සමානකමකුත් තියෙනවා. ඉතින් අර භාවනා කරනකොට
ආධුනික යෝගාවචර පැත්තෙන් දැම්මොත් අපි මේ රහතන් වහන්සේ ගැන කතා කරාට ඒ කෙනාට මේ කයට හිත දාන්න ගියාම හතර මේකත් කරලා පෙන්නන්නේ. කය අනුපස්සන කරන්න ගියාම කියනවා ඉඳගෙන මේ කය දැන් ඉඳගෙන ඉන්න බව දැනගන්නේ කියලා. ඇවිදිනව නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි. ඉතින් යාට තේරෙනවනේ මාකාරයට මම දැන් ඉඳගෙන ඉන්න කය දැන් මැරිලා නැහැ. බින්ද ගිල්ල නැහැ. මට 80ක් නැහැ. දැනගන්නකොට අපි දැනගන්නේ මේ හතරම භූතයන්ම සහිත කය කියන්නේ ස්කන්ධේ. ස්කන්ධ කියන්නේ කන්දක්. ධාතු විශාල රාශියක් එකතු වෙලා ඔක්කොටම එක නමක් දාපුවාම ඒකට ස්කන්ධ කියන නම කියනවා. කය කියලා කියන්නේ මේ හතරම ධාතුන්ගේ ගොඩ ගැහව. ඒ ගොඩට ඒ ගොඩ තියා හිත තියාන ඉන්නකොට ඒ කෙනාට සතිය පිහිටුවයි කියලා කියන සන්දර්භයේදී ඒ සතිය කයට සීමා කරපුවාම එයා ළඟ ලොකු ඥානයක් එන්න ඕනේ. කය ගැන දන්නවා සේම මුළු බාහිර ලෝකෙම නොදන්නවයි කියලා. කයේ හිත පිහිටියා වගේම සමස්ත ලෝකයේ කය නොපිහිටලා තියෙනවා කියලා. කයට හිත පිහිටීම සතුටක් වෙනවා වගේම කයෙන් අනිත් දේවල් කයෙන් පරිබාහිර සියල්ලගෙම වෙන්වීමෙත් සතුටක් ඇති වෙනවා. ඉතින් උඟ දෙනුට එහෙම සතුට එන්නේ නැහැ. ඒගොල්ලන්ට බයක් ඇති වෙනවා. මේ කයට හිත ආපුවාම මේ බාහිර ලෝකෙන් මං වෙන් වුණා නේද? මගේ අම්මා තාත්තා ප්‍රිය වස්තු ඒ වගේ දේවල් හිතට නැවත එන එක වටිනවයි කියලා හිතන කොච්චර මාරුද මං වහම්බ කරගත්තේ. ඉතින් ඒ නිසා මේ කයට විතරක් හිත දාගෙන මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු දිනේකටම තියෙන මේ කය විතරක් හිත දාපුවා මොකද්දෝ කෙනහිල්ලක් සිද්ධ වෙනවා. අර මෙතෙක් ප්‍රිය කරපු වස්තුවල. ඉතින් ඒ නිසා යාට කාමච්ඡන්දයක් පහළ වෙනවා. අර වටත් වරින් වර ගිහිල්ලා ආවට කමන්නේ නෑනේ. මමම හම්බ කරගත්ත දේවල් නේ කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ මේ පැත්තේ ඉඳලා කියනවා කමක් නෑ ඒක තිබුණාට බන්නේ. ඒව එහෙම තියෙයි. උඩ පුළුවන් ද බලපන් මේ කයේ හිත නතර කරන මේ හතර මහා ධාතුන්ගේ මම කියා ගන්න කොටසෙයි ඕලාරික අත්පටිලාභේ හිත නතර කරන්න කියලා. ඉතින් නතර කරන්න පුළුවන් පිළිසත් තමයි මේ එකතු වෙලා ඉන්නේ. හැබැයි ඒත් අංග සම්පූර්ණව නෙවෙයි. අඩු ගන්න නතර කරන්න ඕනේ වරින් වර නතර වෙලා තියෙනවා. අන්නේ නතර වෙන වෙලාවේදී මම මේ දකින්නේ මේ හතර මහා ධාතුන්ගේ ගුලියක් කන්දක් ස්කන්ධයක් ඒකට හිත යනවයි කියලා කියන්නේ ඒ වගේම ගුලියක් වෙන මුළු ලෝකෙම හිත වෙන්වීම. අන්නේ දෙක මේ එකට හිත බඳිනවා කියන්නේ සමස්තෙන් හිත අයින් වීම. ඉතින් මේ කයට හිත දාලා නැත්තම් කයට හිත දාමීමේ කරන ප්‍රයත්න නිසා මේ මුළු ලෝකෙම එක චිත්තක්ෂණයකට සීල සතුට වෙන්න පුළුවන් නම් එයාට දාන කුසලෙ ඉපරි මේ සිද්ධ වෙනවා සතුටුමත් වෙන එක චිත්තක්ෂණයක. කායනුපසන වඩන එක චිත්තක්ෂණයක මුළු ලෝකෙම හිත දන් දුන්නා කියන කාරණාව සිද්ධ වෙනවා. ඒක අපිට තේරෙන කොච්චර අමාරුද කියලා. අපි හරි කැමැති සාංගික දාන දෙන්න. අපි අපි කැමැති 19කට දන් දෙන්න 29කට. නමුත් මේ ලෝකෙම දන් දෙන්න දුන්නාම පේන්නේ පෙකෙන වැලෙන් කල්ලා ගියා වගේ. සරුංගලේ නූල කල්ලා ගියා වගේ. බොක්කේ ඉඳදී පෙකෙලි වැලෙන් කැවටුනොත් ඉතින් ඒ ගැබ ඉවරයි. ඉතින් මේ වගේ හතර මහා භූතයන්ට මම කියා ගන්නා වූ ඕලාරික අත්පටිලාභය කියනවා මේ කයට හිත දාලා එතකොට ලෝකයෙන් හිත අයින් වෙන බවත් අනුමානෙන් දැනගෙන නාය විපස්සනාවෙන් දැනගෙන ඒකට ප්‍රමෝද වෙන කෙනා සේක පුද්ගලෙක් බවට පත් වෙනවා. උඟ දෙනකොට ඒක කරත් ඒක බුද්ධි වින්දත් ඒකට සතුටු වෙන්න පූර්ණ හිතින් සතුටු වෙන්න බෑ ලෝකයේ තියෙන කෑදරකම නිසා. ලෝකෙ මොකක් හරි කොනක් අල්ලනවා. ඉතින් ඒකට පූර්ණ වශයෙන් කයට එන්නේ නෑ. සමහර විට චිත්තක්ෂණ වශයෙන් එනවා. ආවත් අර ලෝකයේ තියෙන ආශාව නිසා ඒකට බයක සියාවක් තියෙනවා. මේ විදිහට ගියොත් මගේ ලෝකෙ අයින් වෙලා යයි. මම ප්‍රිය කර අස්තු මට අප්‍රිය කළා ආවි. නැත්නම් මම යනකොට ඒ ප්‍රිය හම්බ කරලා දාලා ආපු ප්‍රිය වස්තු අලාපාලු වෙලා තියේවි. එහෙම බෑ මම ඒක බලබලා ඉන්න ඕන කියලා. අන්න ඒ කයට හිත එනකොට එන ඒ බයට කියන කෙලෙස් කියලා. තනි වචනේ. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනා දන්නෝ එක පැත්තකින් මේ හතරම ධාතුන් පඨවි ආපෝ තේජෝ වායයට හිත දාන්න අමාරුයි. මොකද ස්වභාවයෙන් හිත ඒකට යන්නේ. අපේ හිත හදලා තියෙන ස්වභාවයෙන් පිරිමි කෙනෙකුට තමන්ගේ කයට නෙමෙයි ගෑනු කෙනෙකුට හිත දාන්න හරි ලේසි. ඒක තමයි ඒ හිත හැදිලා තියෙන හැටි. ඔය ගෑනු කෙනෙකුට අවශ්‍ය නම් කයට ඕ කැමැති. හැබැයි පිරිමි කෙනෙක්ගේ කයට. ඒකල ඒක අභිරමණය කරන්න. අනේ මට කවදා මේක ලැබෙයිද කියලා. පිරිමිය ගෑනු කෙනෙකුට කැමැති. ඒ වගේ අපි එක එකනට බලනවා මේ කැමැත්තක් තියෙනවා, කයක් තියෙනවා. හැබැයි ඒක කයෙන් පරිබාහිර බාහිර වස්තුවකට කියලා.
ඉතින් හැම වෙලාවෙම අපි අසන්තෘප්තව ගත කරන ඥාන ඕන තරම් ලෝකේ ඉන්නවා. පිරිමිත් ඕන තරම් ඉන්නවා. පිරිමි කෙනෙකුට කිව්වොත් උඹේ කායට හිත දාපන් කියලා එයා කියනවා අවුරුදු 60ක්වත් ගියාට පස්සේ මම භාවනා කරන්න දැම්මනම් බෑ. තියන්න අමාරුයිනේ මේකේ. කායකට කැමැති. හැබැයි මේ විසභාග කෙනෙක්ගේ කායකට. එහෙනම් පුංචි බබෙකුට. එතන රජ කෙනෙකුට. නැත්නම් ජාතික වීරයෙකුට දාන්න ලේසි. හැබැයි ඒකේ පටලැවිල්ලක් තියෙනවා. මේ තමන්ගේ කායට හිත දාන්න තියෙන ද්වේෂය අකමැත්ත තමයි කියන් පෙන්නන්නේ. ඉතින් ඒ නිසා මේ ප්‍රේමයට විරුද්ධව කතා කරනවා නෙවෙයි. මම හිතන්නේ අදාහරි ඊයේ හරි වැලන්ටයින් ඩේට් එක. මම දැන් මම කම්පියුටර් එකවරක් කරනට ආවා. ඒ කියන්නේ ආලවන්තයින්ගේ දිනේ. ඉතින් ඒකේ ලෝකේ විශාල බිස්නස් එකක් යනවා. නිදසල චොක්ලට් විකිනව සෑහෙන්න. ලේන්ස් විකිනව සෑහෙන්න. ෆ්‍රිජ් පැකට් නොත් යන වැඩි සෑහෙන්න. ඒක තමයි බිස්නස් එක මේකේ තියෙන්නේ. ඉතින් ඒකෙත් මේ රූපෙට කැමැත්තක් තියෙනවා. මෙතනදී බුදුජානනාංශයේ මේ පෙන්වන්න හදන්නේ ඒ කැමැත්ත බාහිරවර්ති පුළුවන් නම් අන්තරවර්ති කරගන්න කියලා. මට මේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභේ මම ලෝකයේ තියෙන රක්විති රජකමටත් වැඩිය වටනා මං කොච්චර වෙලා මගේ කයේ ඉන්නවද කියලා. ඉතින් මේ විදිහට යම් කෙනෙක් එක චිත්තක්ෂණයක් හෝ චිත්තක්ෂණ කීපයක් නැත්නම් තප්පරයක් එන්ට විනාඩිය. නැත්නම් විනාඩි කීපයක් කයේ හිත පැවැත්වුවොත් මෙයා මේ කරන්නේ සමස්තයක් වශයෙන් හතරමහා ධාතුන්ටම ගුණ කරලා ස්කන්ධ කරලා කන්දක් වශයෙන් හිත දාන එක. මෙහෙම දාගෙන ඉන්න පුළුවන් වීමම භවනා ප්‍රවිෂ්ටයක්. මේක සරුවචනන්සේ විතරක් කියපු එකක්. මොකද මේක සරුවචනන්සේ කිව්වේ නෑ මේක නිර්මාණයක් කියලා. මේක දේව නිර්මාණයක්, මේක නිර්මාපකෙක් ඉන්න නිර්මාපකට තමයි උඹට උනුවනම් හිත දාන්න පුළුවන් වෙන්නේ කියලා. ඒකට ඉන්දියාවේ පැවතිච්ච මතය තමයි මට මගේ කයට හිත දාන්න නම් මාව නිර්මාණය කරපු නිර්මාපකයාට ඕන වෙන්න ඕනේ කයට හිත දාන්න. උන්ද ඉන්නවද නැද්ද දන්නේ නැහැ. උන්ද හදලා තියෙන්නේ බාහිර වත් වෙන විදියට. එහෙම නැත්නම් ඊයත් විශ්වාස කරා මට මගේ කයට හිත දාන්න ඕන නම් උදේට බණ භාවනා කරපු ශ්‍රමණ බ්‍රාහ්මණියෝ මගේ හිතට බලපෑමක් කරන්න ඕන. එතකොට මට පුළුවන් මගේ කයට හිත දාන්නේ කියලා. එහෙම නැත්නම් හිතුවා කයට හිත එන එක අහම්බයක් කියලා. කිසිම න්‍යාය ධර්මයක් නැහැ අහම්බයක් කියලා. එහෙම නැත්නම් හිතුවා මේ බලවතර දිවි දේවතාවෝ ඇවිල්ලා හිත දාන්න ඕනේ හරියට කෙනෙකුට මේ භූතාවේශ වෙන්නවා වගේ කියලා. ඉතින් මේ හතරෙන් එහාට කවුරුත් කියන්නේ නැහැ. ඉතින් බුදුජානක සඳහන් කරා මේ හේතු අප්‍රත්‍ය කියන එක මම මුලින්ම අයින් කළා දානවා. එහෙම එකක් නැහැ. මේකට ක්‍රමයක් තියෙනවා. හැබැයි ඔය හිතන විදිහට සර්බලදාරි දිවියන්වත් ඉෂ්ට දේවතාවුන් වහන්සේලාවත් බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණියවත් නෙවෙයි උඹලාට මං කියනවා බණක් වශයෙන් පුළුවන් නම් මේ තමන්ගේ කායට හිත දාගෙන ඉන්න ඒ හිත දාගෙන ඉන්න හැම චිත්තක්ෂණයකම මුළු ලෝකෙම දන් දීමේ දාන කුසලයේ සිද්ධ වෙනවා. ඒ වගේම සීල කුසලය මෙහෙමයි කියන්නේ ඒක. ඉන්න පුළුවන් නම් චිත්තක්ෂණයක් තමන්ගේ කය ඉන්න පුළුවන් නම් මයි සීලේ හරි කියලා සහතිකයක් ලැබෙනවා. සීලේ වැරදි නම් චිත්තක්ෂණයක්වත් කය හිත ඉන්න බෑ. ඒ නිසා චිත්තක්ෂණයක් කය ඉන්නකොට ලොකු සතුටක් ඇති වෙනවා මට. දිගටම සීලේ පිළිබඳ ආඩම්බරයක් නැතුණ චිත්තක්ෂණයක ආඩම්බරයක් ආවා. චිත්තක්ෂණ දෙක ආඩම්බරයක් ආවා. චිත්තක්ෂණ තුනක ආඩම්බරයක් ආවයි කියලා. ඉතාර වැලිකඩ හිර ගෙදර ගියාට පස්සේ මේ මිනිස්සු කියනවා ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා උඩ ආසනයේ කින්දට වටත් අත්‍යාන අපිට භාවනා කරපල කියනවා. ඒ අධිකාරීවරුත් කරන හොඳ වැඩක්. සංජි කොහොම හිටියේද කියලා අහන ඇත්තක වහගත්තාම මේ මිනිවර්ල ඇවිල්ලා ඉන්න අපි, ඒ වගේ මෙන්න මරණ චෝදනාව ඇවිල්ලා ඉන්න අපි ඇත්තක වහගත්තාම කොහොම හිටියේද කියලා. ඒක චිත්තක්ෂණයකටත් පුළුවන් ද කියලා අහනවා. මේ මරණ දණ්ඩනේ අයින් කරලා ඒ පව් අපතක කරලා කායට හිත දාන. ඉතින් ඒ නිසා ඔබ වහන්සලා කරන වැඩේ වැරද්දක් නැහැ, වැඩක් නැහැ හාමුදුනේ. වෙන්නේ නැහැ මොකක්වත් ඔගේ. මොකද අපේ හිත නිතරම දෙස් දෙන අම්මේ හිරගේ ඇතුලේ මේ බරපතල වැඩ ලැබතුව හෝ මරණ දන්නේ ලක් වෙච්ච ඇත්තෝ භවන වැඩසටහන් කරනවා අද්දික වහගත්තකම මොකක්ද දෙන්නේ කියලා. එහෙනම් මම මේ කතා කරුවේ ඒක කියන්නේ නෙමෙයි ස්වාමීන් වහන්ස. අද උපහාන්ජ අපිට සක්මනේ කියන්නවා. මට සක්මනේ වම තියෙනකොට වම කකුල් දෙකේම ඉන්නකොට කකුල් දෙකේ ඉන්න බව තේරිලා දකුණු කකුල උස්සනකොට වමට බර යන්නේ හැටි තේරුණා. මට තේරුණා මේක ඒකාන්තියම කයේ හිත තියෙන්නේ කියලා. හිතා ගන්න බෑ ස්වාමීන් වහන්ස. ඒ වමේ තිබුණේ අත්දැකීම සති එහෙම දකුණු කකුලට ගියා. ආයෙ වමට ගියා. දෙවෙනි සැරේ දකුණට යනකොට ඇඬුණා ස්වාමීන් වහන්ස. මටත් භාවනා කරන්න පුළුවන් කියලා මට හිතෙන ඔබ වහන්සේට කියන්න ඕන කියලා ඊට පස්සේ භාවනා හරියන්නේ නැහැ කිව්වා. මට පුළුවන් භාවනා කරන්න. මට සතිය පිටවන්න පුළුවන්. ඉතින් මේ මනසට එන්නේ සතුට අපිට එන්නේ නැහැ නේ.
මොකද අපිට තාම මරණ දඬුවම් නියම වෙලා නැහැ. ඒ වගේ මේ මනසේ වගේ අපි මිනිහ මරලා නැහැ. මිනිහ මරපේ කාට තේරෙනවා එයාට වුණත් නිවන් මාර්ගේ පෑදෙන බව මේ කය සාක්ෂි කරගන්න පුළුවන් බව චිත්තක්ෂණ වශයෙන් පරියංකයක නොවුණත් සක්මනේදී හරි ගත්තට පස්සේ ඌට බලාපොරොත්තුවක් ඇති වෙනවනේ. අඩුගානේ සක්මන අද මට හතරක් කරගන්න පුළුවන් වුණා පහක් කරොත් හයක් කරොත් සියල්ල අමතක කරන්න පුළුවන්. අන්නේ වගේ මේ පුංචි දහතු මනස කාය සම්බන්ධ කරගත්ත පට වියාපෝ තේජ වලට සම්බන්ධ කරගත්ත මේ පුංචි එල්ලයක් තියාගත්තොත් අපේ ජීවිතේ මටත් පුළුවන් හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්න. මටත් පුළුවන් කකුල් දෙකෙම හිටගෙන ඉන්නකොට කකුල් දෙකෙම හිටින් ඉන්න කියලා දැනගන්න. මට පුළුවන් කකුල් දෙක හිටගෙන එක් කකුලක් උස්සනකොට අනෙක් කකුලට මේ හතර මා 13 ගේ බර වැටෙන හැටි දැනගන්න. මටත් පුළුවන් ඒ උස්සපු කකුල බිම තියෙනකොට අනෙක් කකුල ඉස්සලා මේකට බර වැටෙන හැටි දැනගන්න කියලා කිව්වනම් මේ කතා කරන්නේ හතර මා 13 ගේ සමස්තේ. භූතයන්ගේ සමස්තේ. දැන් ඒක පරයන්කේ ඉන්නකොට වායෝ ධාතුව විශේෂණය වෙනවා. සක්මන් කරනකොට පඨවි ධාතුව විශේෂණය වෙනවා. දැන් අර හතරෙන් එකක් ගලවනවා අපි. හතර මා ධාතුන් සමස්තයක් වශයෙන් දාලා කය වශයෙන් දාලා ඒ කයේ මේ පඨවි කය, ආපෝ කය, තේජෝ කය, වායෝ කය හරියට ලුණු කිරික පොත්ත ගලවන්න වගේ නැත්තම් කඩුවක් කොපුවෙන් ඇදලා ගන්නවා වගේ වෙන් කළ ගන්නවා. අරගෙන කියනවා මෙතන ඉඳගෙන ඉන්නකොට මම මේ හතර මා ධාතුන්ගෙන් ඉස්ලා හතර මා ධාතුන දාලා වායෝ පුට්ටබ ධාතුට හිත දාන්නේ. ඒකේ තියෙන පුම්බන හකුලන ගතිය. ඒකේ තියෙන නාස්පුඩු පුරවාගෙන යන ගතිය. මට ඒකේ ඉන්න පුළුවන් නම්. ඒතර මම දන්නවා හතර මා ධාතුන්ට වඩා හතරෙන් එකක් විශේෂණය කරලා විශේෂණය කරලා නෙවෙයි ඒක විශේෂණේ වෙන වෙලාවේ එතන හිත තිබ්බා කියලා සපේලා කියන්න පුළුවන්. ඔච්චර කමටන් සුද්ධ කරනවා කියන්නේ. ඊට අමතරව කියන්න පුළුවන් සක්මන් කරනකොට මට තියෙන පටවි ධාතු ගතිය කකුලේ තද ගතිය පොළවේ තද ගතියත් එක්ක සිප වැළඳ ගන්න හැටි. එතකොට හුස්මත් වැටෙන්න පුළුවන්. පල්ලෙහා දීයේ තෙක නෙලියල දෙනවා එහෙම ඉනකොට ඉබේම හුස්මට ප්‍රශ්නෙන්නේ නැහැ. ඒත් හතර මා ධාතුන් තමයි. හැබැයි අර හතරින් එකක් ගලවලා නැහැ. ගලවන්න හදනකොට සමස්තෙ පේන ප්‍රශ්නෙන්නේ නැහැ. ඒත් කායානුපස්සනාව. හැබැයි කියන්න ඕනේ මම මේ ගියේ නම් පය හැප්පෙනවා බලන්න. එහෙම බලබලා ඉන්නකොට මට හොඳට මීහන ඉලේ හුස්ම පොද යනවා එනවා තේරෙනවා. එතකොට මේ හුස්ම පොද වැටීම පය බැලීමට බාධාවත්ද? නැත්තම් මේ හුස්ම පොද වැටෙහෙwidetildeම වෙන වගේම පියවර තියන්න පුළුවන්ද කියලා බැලුවොත් අපි අර හතරක් එකට බැඳිලා තිබුණු මේ තේඩාවක් වගේ එකක් ඒකේ ලනුපටවල් ගලවනවා දැන්. මේක වායෝ ධාතුව. මේක පඨවි ධාතුව. මේක ආපෝ ධාතුව. භාවනා කරන ඉන්නකොට වැක්කිරෙන දාඩියක් එනවා. ඉතින් එතකොට නැදකින් විතරක් මේක මේ යාගනිෂන් කරලත් නැහැ ෆෑන් එකක්වත් අතේ නැහැ උලන් වදිනවා හරි මේ කියන වෙනුවට මේ ආපෝ ධාතුව කතා කරන වෙලාව ඒ වෙලාවේ මුළු ඇඟම වැක්කිරෙනවා. ඒකට පටවි අත ප්‍රසිද්ධ වෙන්නේ නැහැ වෙන වායෝ ධාතුව ප්‍රසිද්ධ වෙන්නේ නැහැ. වායෝ ධාතුව නැතිකම තමයි තියෙන්නේ. උලන් පොත හෙල්ලෙන්නේවත් නැහැ. වැක්කිරෙනකොට දැනගන්න පුළුවන් වුණත් මේ එන්නේ මේ ආපෝ ධාතුව වැක්කිරෙන ගතිය කියලා. ඒක තේජෝ ධාතුවත් එක්ක සම්පාත වෙලා තියෙන නිසා ද්වේෂය නෙමෙයි තියෙන්නේ. අනේ මේ හුස්ම බලනකොට පේන්නේ ආ වායෝ ධාතුව දැන් මේෙන් බොලන් මෙන්න දැන් ආපෝ ධාතුව කියලා ඒක ඒ විදිහට වාර්තා කරන්න පුළුවන් නෑ විශ්වගත සතේ. මට ආපෝ ධාතුවේ වැగిරෙන බව වැටුණා. මට ආපෝ ධාතුවේ ආබන්දන ගතිය වැටුණා කිව්වොත් එයා දාඩිය කියන නම පාවිච්චි කරන්නේ නෑ. මට කණේ දාඩි දෙම නහයේ දාඩි දෙම බඩේ දාඩි දෙම කියන බොළඳ කතා. මට වැగిරෙන ගතිය වැටුණා. ඒක හරි අමාරු. ඒක අමාරු වෙන්නේ මොකද කාය ආසව අතාරින්නවා. ජීවිත ආසව අතාරිනවා. තැලි වල ආපෝ ධාතු වැగిරෙන හැටි. ඉතින් මේ නව දොරෙන්ම කාරළු වැగిරෙනවනේ. හැම වෙලාවෙම වැగిරෙනවා. කනෙන්, නාසයෙන්, දිවෙන්, කනෙන්, ඇහෙන්, ලිංගේන්ද්‍රිය වලින් දාඩිය වැගෙන මේ වැగిරෙන්න නතර කරන්න මේ අපි ඇඳුම් ඇදගෙන වහගෙන මේ හින සෙල්ලම් දාන්න මේ රූපලාවන්‍ය මොන රූපලාවන්‍ය දෙමත් වැగిරෙන දර්ජන සඳහන් කරලා තිනවා කුණු වෙච්ච මස් පිටිච්ච කලයක් අරගෙන පිටි මොන පින්තාරුව දැම්මත් අත ගාන අතේ ගෑවෙනවා මෝදු වෙනවා අර කුණු මස් එහෙම නැත්නම් අසුචි. ඉතින් මේ කයේ මේ අසුචි පිටිකාවයක් කලයක්. ඔක මොන ආලවට්ටම දැම්මත් මොන රූපලාවන්‍ය දැම්මත් ওই වැగిරෙන ගතිය වළක්වන්න බෑ. ඒක මැරිලා පළවෙනි දවසේ දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ පූයා වැగిරෙන්නම ගන්න. මිනි ඉදිමිලා වැగిරෙන්න පටන් අර ගන්න. ඊට පස්සේ මේ
ආපෝ ධාතුව ගියාම 95%ක්ම අයින් වෙනවා අපේ. ඉතුරු වෙන්නේ මේ ලාහකට විතර ගන්න පුළුවන් අඩලස්සක් විතර. අලු ටිකක් විතරයි මේකේ තියෙන්නේ. ඉතින් ඒකට වතුර දාලා හුලං ගහපුවම තමයි මේ මනුස්ස ශරීරයක් හැදෙන්නේ. ඒකට තමයි මේ ස්ත්‍රී ශරීරය කියන්නේ, පුරුෂ ශරීරය කියන්නේ, තරුණ ශරීරය කියලා කියන්නේ, වයසක ශරීරය කියලා කියන්නේ. ඉතින් ඒක දැක්කට පස්සේ ඒවට අපි ප්‍රේම කරනවා. යම් විලාහකට මේක ආපෝ ධාතුව අයින් කළේ වල අර අලු බඳුන ගත්තොත් කාටවත් එකට ඔය විදිහට නීවරණ ඇති කරන්නත් බෑ, ප්‍රේම කරන්නත් බෑ. ඒක තමයි ප්‍රകൃතිය. ඒක නිසා කතෝලික කෙනෙක් මරිච්චාම මිනිහට වස්ත්‍රයක් දාන ගමන් ඇෂ් ටු ඇයි, ඇෂ් සොයිල් ටු සොයිල් කියලා කියනවා. මේ අලු අලු වලට ඇයි, පසලට පස එකතු වෙයි. පුද්ගලයා නෑ දැන්. අර බෝල් මිනි පෙට්ටියට පස්තික දාන ගමන් කියනවා ඇෂ් ටු ඇෂ් සොයිල් ටු සොයිල් කියලා. ආපහු මේක අලුවේ වඩටපත් වෙනවා, ආපහු මේක පටවි ධාතු බවටපත් වෙනවා. ඉතින් අර එක පණ තියෙන කොටයි පණ නැති කොටයි තියෙන වෙනස ඉස්සాత බැඳගෙන අඩන තරන්නේ. පණ ඇති කයේ පණ නැති කය දෙකේම තියෙන හතරමා ධාතුන්. ඇත්තටම හතරමා ධාතුන් දන්නෙත් නැහැ මම ඉන්නේ පණ ඇති කයකද පණ නැති කයකද කියලා. හතරමා ධාතුන් දන්නෙත් නැහැ මම ඉන්නේ තරුණ කයකද විලන්දාරි කයකද වයසක කයකද ළමා කයකද කියලා. පණ ඇසි පණ නැති දන්නෙත් නැහැ. ඉතින් ඒක අල්ලගෙන කොතන කතාවේ රඟ බලන්න දැන් කවුරු හරි කිව්වොත් එහෙම සිංගල් මිනිස්සෙක් ගහගෙන මරලා තිනවා. ඉතින් ප්‍රවෘත්තියක් විතරයි. බැරි වෙලාවත් දෙමළ මිනිස්සෙක් සිංගල් මිනිස්සුන්ට ගහලා මරලා තිනවා කියලා කිව්වොත් බම්ම නැට්ට උස්සගෙන ඉතින් දුවපන් අම්මා. සිංගල් මැරලා තිනේ හාමුදුර කෙනෙක් කිව්වොත් හෙට යුද්ධේ. ඊතරම් මේ හතර මහා ධාතුන් වලට අපි ආරෝපණය කරන දේවල් අර රහතන් වහන්සේට නැහැ. රහතන්සේට කාරණා දෙකක් නිසා නැහැ. එකක් මේ හතර මහා ධාතුන් දිහා බලන්නේ නීවරණ වලින් ආතුර වෙලා නෙවෙයි. එයා දන්නවා මුළු ලෝකෙම ආතුර වෙලා ඉන්නේ කියලා. මම ආතුර නොවෙන බවක් දන්නවා. ලෝකයා මේ විදිහට හැසිරෙන්නේ මේ හතර මහා ධාතුන්ට අගයන් ආඩම්බරයන් දීලා. අපි හැටියට සෙල්ලම් බඩුවකට ඇඳුම් අඳලා දුව කියාගෙන සෙල්ලම් කරනවා. ඒ බුදුජානක වැඩ ඉන කාලේ හිටියා මේ අනාථපිණ්ඩික සිටුමාණ මිනිවිරියක්. එයා ඒ අම්මා කුසේ යකුසිරි කියලා සෙල්ලම් කරනට ඉන්දියාපන් හදලා ඉතුරු වෙච්ච මැටි ටික අතර දෙනවා, පාන් පිටි ටික. ඉතින් ඒකෙන් බබෙක් හදනවා. දුවක් හදනවා. හදලා ඇඳුම් අඳගෙන ඉතින් දුව නලවනවා. ඉතින් එතකොට ඉතින් ආයම්මර කුස්සිය අම්මට මගේ වැඩක් කරගන්න බෑ. නලොනලව ඉන්නකොට අර පිටිබබ වැටලා අතපය කඩලා යනවා. මේ ළමයා අඬනවා මගේ පිට දීතලිකාවගේ අතපය කැඩුණෝ කියලා නතර කරන්න බෑ. කුස්සිය අම්මා බලනවා බෑ. ඊපස්සේ අම්මට කියලා දෙනවා බෑ. දැන් එතකොට අනාථපිණ්ඩ නිරතුමා බුද්ධජානන්සත් එක්ක සාකච්ඡාවක් එළියේ. දැන් මාලිගාව ඇතුලේ එන සද්දේ. ඉතින් අනාථපිණ්ඩ සුවත් මේ කෙල්ලට හරි ආදරේ. කතා කරලා කියනවා මේ බුදුහාමුදුරුවෝ අවසරන මොකද ළමයා හඳන්නේ කියලා අහනවා. මේ මේමයි මේ සෙල්ලම් බඩුව කැඩලා. ඊට පස්සේ ගෙනත් දෙන්න කියලා කියන උකුලේ තියාගන්න. ඉතින් අර ළමයා මෙන්න මොකක්වත් නැහැ ඉසాత වෙනකන් අන්න මගේ පිට දීතලිකාවගේ මේ පිටි බබාගේ වත්පයි කැඩලා එයා මැරුණයි කියලා. ඉතින් කියන එක ඇත්ත. අපේ ක්‍රමයක් තියෙනවා දුව. එම් මැරිච්චාම අපි බුදුහාමුදුරන්ට 1000 දවසේ දානයක් දෙනවා. ඔයා ගිහිල්ලා ආරාධනා කරන්න බුදුහාමුදුරන්ට මම ලැහැත්ති කරන්න ලොකු දානයක් හත් දවසේ ගියා. ඉතින් මේ ළමයා අතුන් අත හරි ගසලා කොණ්ඩේ පීරන කිව්ල හරි ගසලා බුදුහාමර කියනවා අනේ වරන්න මගේ පිට දීසිලිකාව මැරුණා. පිට දීසිලිකාවට පය ගන්නවා අනේ උපවාසයේ මං කෙරේ අනුකම්පා කරලා මේ හත් දවසේ දාන බර ගන්න. අනේ බුදුරජාන්සේ බාර ගන්නවා. ඉතින් බබා ගෑන්දිල්ල ඉවරයි. හත් වෙන දවසේ බුදුරජාන්සේ වඩනවා. වැඩිලා කියනවා මේ පිට දීතලිකාව අරමුණු කරගෙන හෝ දානයක් දුන්නොත් පින් සිද්ධ වෙනවා. දැන් මේ කියන්නේ බබාට නෙමෙයි අනාථ වෙන්නේ කියලා සිතුවා නැත්නම් ඕගොල්ලන්ට. බබා අරමුණු කරගෙන පිට දීතලික වස්තු කියලා තියෙනවා බලන්න ඔය පේතවත් වල එක. ඒකට පෙරේත වස්තුවක් නන් නෙවෙයි යෝග හැබැයි. පිට දීතලික කියන්නේ පෙරේතයක් නෙවෙයි. ඒකට දාලා තියෙන ඒ නමින් හෝ දාන ඇදුනේ කොට නැහැ. බුදුන්සේ කොච්චර බොළඳ ළමයෙක්ුණත් මේ නලවණ හැටි බලන්ද ඒ ළමයා නඬන ඇඬිල්ලයි අපි ඇඬිල්ලයි මොකද්ද වෙනස? අපිත් මේ අපි හදපු කේ කැඩුනා. අපි හද ඔරුව කැඩුනා, අපි හද කාරෙක් කැඩුනා, අපි හද මගේ ගෑණි මැරුණා, තාත්තා මැරුණා කියලා ඉන්නේ. හරියට අපි එනකොට මේ ඔක්කොම අරගෙන හිතාගෙන ආවා. ඒ පිස්සු මේ තන්නේ කර අහම්බයක් තියෙන්නේ. අහුවෙන එකකට අහුවෙනවා. අහුවෙලල ඒක බදාගත්තාම අනික් සියල්ලම අමතක කරනවා. යම් වෙලාවක ධාතු මනසිකාට දාලා බැලුවොත් පේනවා මේ ලෝකේ යම් යම් කොටස් වලට අපි ප්‍රියකරනවත්
යම් යම් කොටස් වලට අපි අප්‍රිය කරන්නයි. යම් යම් මල් වලට කැමති. යම් යම් මල් වලට කැමති නැහැ. යම් යම් ආහාර වලට කැමති. යම් යම් මිදි වලට කැමති නැහැ. මේ ඒ දේවල් වල එහෙම කන්නේ නැහැ. ධාතු වල එහෙම කන්නේ නැහැ. ඉතින් රහතන් වංශයට පේනවා මේ මිනිස්යා කියන සතා, මේ මිනිස්යා කියන අමනියා, මේ මිනිස්යා කියන ආතුර වෙච්ච මිනිස්යා මේ කාමයට මේ ධාතු වලට කොච්චර කතන්දර ගොතනවාද කියලා. ඒ කතන්දර ගොතන්නේ ඒ කාන්තේම නීවරණ කියන පාට කණ්ණඩියෙන් බලන්න ඕන. යම් වෙලාවක නීවරණ පාට කට්ටාට යන බැලුවොත් මේ පිටි ටිකක් අල්ලගෙන නැట్లా තියෙනවා. ඉන්දියාප්පන් හදලා ඉවරච්චාම ඔය පිටි ඉන්දියාප්පන් වංගෙදි අන්තිමට ඉතුරුනවා මේ සාමාන්‍යයෙන් මේ තට්ටුවක් මිරිකෙන් නැති පිටි. ඉතින් හදලා ඉවරච්චාම ඕක දෙනවා පොඩි උන්ට සෙල්ලම් කරන්න. එහෙනම් නැත්නම් දැන් තියෙනවා ක්ලේ. සෙල්ලම් කරනවා. ඉතින් සෙල්ලම් කරන වෙලාවෙම බබාලා හදනවා, අනම්මනම් හදනවා, හදලා පණ දෙනවා. පණ දුන්නට පස්සේ වැටුණට පස්සේ ළමයට පිටි කැඩුණයි කියලා තේරෙන්නේ නැහැ. මැටි කැඩලා කියලා එයාට පේන්නේ බබා නැති උනායි කියලා. ඉතින් නලවන්න නම් මෙයා බබා කියලා බාර ගන්න වෙනවා. මේ බබා නලවන්න නම් එයා දුව කියලා බාර ගන්න. පුතේ කියන ඔව් ඔව් මේ දුවෙක් නැති වෙච්චාම මේව කනගාට වෙනවා තමයි. ඒකට අපි පොඩි පිංකමක් තියෙනවා. අපි හත් දවසේ දානයක් දෙමු. අදම අදිෂ්ඨානයක් ගන්න. අද ඉඳලා ඔයා මේ පරිප්පු කරන්න පටන් ගන්නකෝ. හාල් වල වී අවුලන්න පටන් ගන්නකෝ. හොඳට කොත්තමල්ලි ගෙනලා හොඳට පොදලා අවුවේ දාලා වේල කුඩු කරලා පටන් ගන්න මේකෙන් ඉති ළමයට වැඩ. ආගම කියන්නේ ඕක තමයි. ආගමෙන් අවිට පොඩි සෙල්ලම් පිටියක් දීලා තියෙනවා. ඕගොල්ලෝ රණ්ඩු සරුවල් කරගන්න එපා. අන්සල් ගිහිල්ලා හඳුන් කරපත්තු කරන්නකෝ. මේ මලක් පූජා කරන්නකෝ. පහනක් පත්තු කරන්නකෝ. එතකොට ඔයාට මේ පින්කමක් කරුවයි කියලා හරි සන්තෝෂයක් තියෙනවා. ඉති ඒට වැඩි උගක් ලොකු වෙනසක් තියෙනවා. මේ බුද්ධ ධර්මයේ ධාතු වන්දනා කරන්නට වැඩිය නැත්නම් ධාතු චේති වන්දනා කරන්නට වැඩිය ධම්ම චේති වන්දනා. ධම්ම චේති වන්දනා කියලා කියන්නේ සතර සත්‍යපට්ඨාන. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා. ඇවිදිනකොට ඇවිදින බව දන්නවා. කනකොට කන බව දන්නවා. ඒ දන්නේ කොහොමද? මේ හතර මහා ධාතුන් සමස්තයක් වශයෙන් ගන්න කය කියලා අරගෙන ඒ කරන දේ ධාතු චේති වන්දනාවට වැඩි කියනවා. ඉතින් කියනවා ධම්ම චේති වන්දනා. ඉතින් අපිට කොයි විලාකාරී ආවනම් කයට හිත අපි හිතන්නේ හතර මහා ධාතුන් සමස්තයක් වශයෙන්. ඉතින් ඉඳගෙන ඉනකොට හුස්ම ඉල පහල යනවා වැටුණා කියලා කියන්නේ පටවි නෙවෙයි, තේජෝ නෙවෙයි, වායෝ. ඒක හරියට කියන්න පුළුවන් නම් මං ඉඳගෙන ඉනකොට මට බර ගැටිය වැටුණා පොළවේ හැපෙන තැන ඒ පටවි. හුස්ම හිසර පහල පිම්බෙනවා බලමක් අවුක දිගාරෙනවා කියලා වාගේ මයින්මක් අදිනවා වාගේ වායෝ ධාතුව ඒකක් ප්‍රකට වෙනවා. එකක් ප්‍රකට වෙනකොට තුනක් යටපත් වෙනවා කියලා බුදුචානන්සේ බුද්ධ ඥානෙන් කියනවා. වායෝ ධාතුව ප්‍රකට වෙනකොට අනිත් ධාතු තුනම යටපත් කරනවා. තේජෝ ධාතුව ප්‍රකට වෙනකොට අනිත් ධාතු තුනම යටපත් කරනවා කියන්නේ ඒක වේදිකාවේ පාදම බවටපත් වෙනවා. එතකොට නළුවා වෙන්නේ තේජෝ ධාතුව අනිත් තුන් දෙනා වේදිකාව බවටපත් වෙනවා. වායෝ ධාතුව නැටනකොට අනිත් තුන් දෙනා වේදිකාව බවටපත් වෙනවා. ධාරණය කරනවා මෙයා නටනවා. ඉතින් මේ දවසේ පුරාවට මේ හතර මහා ධාතුන් නට නැටිලා තියා බලانے හිටියොත් ඒක කෙලින්ම නිවනට පාරක් තියෙනවා. නමුත් අපිට පේන්නේ මේ ගෑණියක් නටනවා, උඩරට නැටුම් නටනවා, පාසලට නැටුම් නටනවා, වටේ සංගීතයේ දක්ෂින උත්තර භාතීය සංගීතය කියලා මේ දාගත්තට පස්සේ නවදොරෙන් කාරළු නෙවෙයි කාමයක් ඇగిරෙනවා. කාමම් තලකරවන්දි ආඩදි කියලා කියනවා. මුලියට ගහලා කාමයේ නටන්න පටන් ගන්න. එයාට තේරෙන්නේ නැහැ මේ හතර මාස දාන්න ගියත් එයා හිතන්නේ මේ ගොරක කතා කතා කරන්නේ මේක රස විඳපංකෝ. මේ ලස්සන සුන්දර මේ කාව්‍යයක් නේ යන්නේ. ඔබ මහ ගොරකයා ඔබ යකේ මේ හතර මාස ධාතුන් බලන්න හදනවා. මේ ලස්සන බලපෑ රූ රසේ අඳිනාලසේත් ලෙලදිදී විදුලිය පබා. මම කෙසේ පවසම් මෙසේ ඒ සුරලඳුන් දුන් රංග සුභාතන්න තානත්තනන්දෙන තානත්තනන් ඊට හරි කැමැති අපි නොබෙල් ප්‍රයිස් දෙනවා. දැනගත්තොත් මේ මර උගුලා මේක අම්මන්ටි කෙනෙකුට පොවලා නටනකොට කී දහහක් අපාය යනවද කියලා බැලුවොත් પરම්පරාව කීයක් පව කරගන්නවද? ඒකට අභිනන්දනය කරන්න ගියොත්, සාදු කියන්න ගියොත්, අකුසල් සමාදානේ වෙන්න ගියොත් පුදුමාකාර අකුසල් වෙනවා. ඒ සේරම කපන්න පුළුවන් නම් මේ නැටවිල්ලක් තියෙන්නේ. මේ නටන්නේ වායෝ ධාතුව. අතමි ආපෝ ධාතුව කියලා. එතකොට අර හතර මහා ධාතුන්ගෙන් එක ධාතුවක් වෙන් කරන්නයි සරුවචාන්සි ඉස්සලා පටවි. ඊට පස්සේ ආපෝ තේජෝ වායෝ කියලා දාන්නේ. ඉතින් මේ දර්ශනේ තියෙනවා පුහුදුන් පුද්ගලයා තුළ. හතර මහා ධාතුන් එකතු කරගෙන ගාන පිරිමි දාලා.
ඊට පස්සේ නීවරණ අයින් කරාට පස්සේ තාමත් යා හතර එකට දාලා බලන්න. කය. කය කියන්නේ ස්කන්ධේ. ඉතින් ගහක තියෙන කය, වැලි ගොඩක තියෙන කය, තමන්ගේ කය. මේක දිහා කය දිහා බලනකොට පේන මේ හතරම ධාතුන් හැම එකෙම සමාකාරව හිටලා තියෙනවා. ඒකවත් අඩු වැඩි වෙලා නැහැ. නමුත් අපි ඒකට ආරූඪ කරනවා. ඒ ආරූඪ කරන්නේ අපේ සංස්කෘතිය හැටියට. අපේ හැදියාව හැටියට ඒකට ආරූඪ කරනවා. හැම සතෙක්ම එහෙම ආරූඪ කරනවා. ඒ නිසා අපිට උප්පත්ති කේන්දරිකුත් තියෙනවා, ආරූඪ කේන්දරිකුත් තියෙනවා. වෙන අසත්‍තරකාරයෝ උප්පත්ති කේන්දරේ වැඩි දිය ගණන් ගන්නෙ නැහැ. ආරූඪ කේන්දරේ තමයි ගන්න ඕ හැදුනේ කොතනද? ඒ විදිහට තමයි යා බයිලාව පටන් අරගන්නේ. මේ සින්දුව පටන් අරගන්නේ. එතකොට සීකපුද්ගලෙක් බාට පත් වෙනකොට අර නැටුම දිහා බලනවා නීවරණ කියන ආවරණය විතරක් නෙවෙයි, එයා දිත්‍ය ආවරණයත් නැතුව බලනවා. සෝවන් වෙනකොට සක්කාය දිට්ඨිය නැති වෙනවා. ඒතර ඉතුරු වෙනවා තණ්හා මාන කියන දෙක. සෝවන් සකදාගාමි අනාගාමි කෙනෙක් උතුමෙක් මේ වගේ නාඩග මැදියා බලනකොට එයාට තාමත් පෘථග්ජනෙක වගේ තෙත් වෙන ගතිය රාග ගතිය නැහැ. හැබැයි තාමත් රහත් නොවිච්ච නිසා මෙයා මේක දිහා තණ්හාවෙන් සහ මාන්නෙන් බලනවා. එයාට තාමත් ඒකට බැඳීම් ඇලීම් ඇති වෙන්න පුළුවන්. නමුත් අර විශාල වශයෙන් නිවරණයන්ගෙන් ඇති වෙන පටලවිල්ලත්, ඒ වගේ දෘෂ්ටිගත වීමෙන් ඇති වෙන සංයෝජනයක් නැහැ. තණ්හා මාන දෙක තියෙනවා. සාමාන්‍ය අටුවා විස්තර කරන්නේ සීක පුද්ගලයාත් පෘථග්ජන පුද්ගලයාත් පෘථග්ජන සීක පුද්ගලයාගේ දිට්ඨිමාන දිට්ඨි මේ ප්‍රපංච ධර්මිනේ මාන තණ්හා දෙක තියෙනවා. දැන් ඒක රහත් වීම සඳහා කරන ප්‍රයත්නය කියලා කියන්නේ ආර්යයන් වහන්සේ නමක් සෝවාන් වෙච්ච කෙනෙක් මම මේ බලන බැල්මේ ඔක්කොම දකින්න විදියට මට නීවරණ වල පටලවිල්ල නැහැ. මේ පාට කණ්ණාඩිය නෙවෙයි මම බලන්නේ වරින් වර. ඒ වගේම මට දෘෂ්ටියත් ගලවලා දාන්න පුළුවන්. තීන වෙලාවලුත් තියෙනවා, නැති වෙලාවලුත් තියෙනවා. මොකද දෘෂ්ටි අපාගත වීමට බලපාන දෘෂ්ටි නැති වුණාට තාම සක්කාය දිට්ඨි නැතුන සක්කාය තියෙනවා. ඉතින් සියලක යම් ප්‍රමාණයක් දෘෂ්ටි තියෙනවා. ඊට පස්සේ පේනවා මම දැන් මේ නටවන්නේ, මාව නලවන්නේ, මාව මේ ගෙනියන්නේ මාන්නයයි තෘෂ්ණාවයි නිසා. ඊට පස්සේ උත්සාහ කරන්න පුළුවන් තරම් ඒ දකින දකින දේ ධාතු වශයෙන් බලනවත් ඒ ධාතු දර්ශනය තුල වුණත් නැත්නම් ධාතුන්ගේ නාඩගම තුල වුණත් පුළුවන් තරම් මේකේ මනාපමනාප දෙක මේ ධාතුන් නටනකොට අපිට අනිවාර්යයෙන් මේක විෂයගෝචර වෙන්නේ මනාපමනාපණන් තමයි. මනාපමනාප නැති මධ්‍යස්ථදී අපිට ගොදුරු වෙන්නේ, අපිට ආපాతගත වෙන්නේ, අපිට අරමුණු වෙන්නේ. අපි අරමුණු කරන්නේ අපිට හිත වදින දේ. හිත වදිනවා කියන්නේ මනාපමනාප රුචි අරුචි කියන දෙක. ඒතකොට පේනවා අපි උදේ ඉඳලා ඇඳ වෙනකන් මේ රුචියට සහ අරුචියට කොච්චර පහඳිනවද, කොච්චර දාසකම් කරනවද, අපි කොච්චර දුර බැහැර යනවද, කොච්චර හෙට්ටු කරනවද අපිට රුචි දේ ලබා ගන්න. ඒ මොකද අපි හිතනවා මේ රුචි දේ තුල සත්‍ය තියෙනවා කියලා. මොන සරුවචන්ති පැහැදිලිවම දේශනා කරනවා මහණි මේ මිනිස්සයෝ සත්‍ය හොයන ක්‍රම පහක් තියෙනවා. සද්ධාව තුල සත්‍ය හොයනවා, රුචිය තුල සත්‍ය හොයනවා, අනුස්සතිය තුල අසුවිරු ඥාන තුල සත්‍ය හොයනවා, ආකාර පරිවිතක් තුල සත්‍ය හොයනවා, වාද කරලා දිනනදී සත් තුල සත්‍ය හොයනවා, දෘෂ්ටි තුල සත්‍ය හොයනවා. ඉතින් බුදු වුණාට පස්සේ මේ රහතන් වහන්සේ දෙමේ මේ කතා කරන්නේ සර්වඥතා ඥානෙ මුළු ලෝකයාම මේ මනුම් කිරුම් කරන ඔය පහට දාලා මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔබ මේ රුචිය තුල සත්‍ය හෙව්වත් ඔබ රුචි කරන දේ තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. ඔබ අරුචි කියලා විසිකරන දේ තුල සත්‍ය තියෙන්න පුළුවන් නම් අපි මෙතෙක් කල කොච්චර කරලා ලක්ෂ ගාණක් බුදුරු දකින්න ඇද්ද? තාමත් රුචිය දිගේ යන නිසා සත්‍ය මඟ අරින්න ඇද්ද? අපිට පුළුවන්ද මේ ගෞතම සර්වචනන්සේ මේ කියන බණ අහලා අනේ මේ අරුචි උනාට කමන්නේ මරන්න විනාශ කරන්න යන්නේ ඔකට තියෙන්න අරපන්. රුචි උනායිට කමන්නේ ඔක අල්ල බදා ගන්න නටන්න එපා. ওই රචර්ච දෙකටම සමසෙන්න අරපන්. නැත්නම් ඔබේ මනාපදී විතරක්ම තියෙන්න ඕනේ ලෝකේ අනික් සියල්ල විනාශ කරන්න ඕනේ කියලා වනස්සිතී විල ඇති කරන්න එපා. ඔබ අමනාපදී උතුල සත්‍ය තියෙන්න පුළුවන්. එදි ඒක කියන්න අපේ ආචාර්යව කැමති නැහැ. ඒගොල්ලෝ කියනවා නෑ නෑ බුද්ධ ආගමට බණ අපේන එක නම් හොඳයි. ඒක තුල සත්‍ය තියෙනවමයි. අනික් ආගම් වලටයි මේ කියන්නේ කියලා. නෑ එහෙම ගන්නෑ. බුද්ධ ජනනාත් කියනවා බුද්ධ ආගම තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. බුද්ධ ධර්මයේ තුල සත්‍ය තියෙන්න පුළුවන්.
ඒ නිසා මේ ආගම තුලින් ධර්මයට යන්න නම් ඒ මනාපමනාප අතයි. එතකොට එයා උත්සාහ කරන්නේ මේ තෘෂ්ණාවට සම්බන්ධ මනාපමනාප රුචි අරුචි අතරමැද දේ. ඒකට කියනවා මනාපමනාප කියන වචන දෙකම දානවා. නැත්තම් රුචිත් නැති අරුචිත් නැති මධ්‍යස්ථ වේදනා තියෙනවා. ඒව තමයි අපි කම්මැලි කියන්නේ. ඒව තමයි නීරසයි කියන්නේ. ඒව තමයි නොදකින් කියන්නේ. මොකද සත්‍ය තියෙන එතන. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ මනාපමනාප දෙක මැද. නැතනම් රුචි අරුචි දෙක මැද. ඉතික මම කම්මැලි කව අපිට මේ දුප්පත්කමක් කියලා. අපිට පේන්නේ පෙරදිල්ලක් කිය. අපිට පේන්නේ මේ හෙට්ටු කෙරිල්ලක් නෝන්ජල්කමට කිය. ඒ නිසා අපිට මනාපමනාප නැති දයක් ගාවට ගියාම අපි ඉක්මනට එතනින් අයින් වෙන්න හදනවා. රුචි අරුචි නැති දෙයකට ගියාම දැන් මොන බීමක් දුන්නත් වතුර වලට කැමති නැහැ. අපි මොකද වතුරේ රුචිත් නැහැ අරුචිත් නැහැ. ලෝකෙ තියෙන හොඳම බීම. මේ වාතය අපි අර සුවඳ දාලා ගන්නවා මේ ගඳ දාලා බලනවා එව්වට රුචි අරුචි උනාට මේ පිරිසිදු වාතය කියන විජන වාතය කියලා ලෝකෙ මිල අධිකම දේ. මොකද ඒක වණ කරගත්තට පස්සේ හදන්න බෑ. ඒ නිසා එංගලන්තේ ස්ටෝන් හෙන්ජ් කියන පළාත මේ මිනිස් වැඩි යන්නේ පෙරණි. කියන්නේ බොහොම මේ පෙරණි ගොඩනැගිලි වගේක් අහුවෙලා තියෙනවා. ඉතින් ඒ කඳු වලට ගිහිලා වාතය මේ පීඩනෙට ලක් කරලා කිලෝ එක ගෙනියලා චීන විකුණනවලු. මොකද මේ නගරවල මිනිස්සුන්ට වාතය පිරිසුදු වෙලා. ඉතින් අර මාස්ක් එකක් දාගෙන ස්ටෝන් හෙන්ජ් වලින් ආපු වාතය හුස්ම ගන්න. ඉතින් සයිබුනානගේ දුවට ගෑනටත් අමාරු නාලු මේ උණ හැදිලා. ඊට පස්සේ කිව්වලු මේ ලෙඩේ මේ උෂ්ණ පළාත් වල ඉඳලා බෑ නුවර හුලං වැදුනෝ සනීප වෙයි කියලා. ඉතින් මිනිහා කල්පනා කරාලු හරි හරි ගිය පාර බයිසිකල ටයර් එකට හුලං ගාවේ නුවර ගිය වෙලාවයි කියලා. ඌ ටයර් එක ගලවන ඇවිල්ලා නාහිර තියලා ඇල්ලුවා. නුවර හුලං වැදින අනේ ගෑණි මැරලා ගියා. ඉතින් සාමේ පිරිසුදු වාතය ඕනද වෙච්ච දවසට මනුස්සයර තේරෙයි අපි කොච්චර ආමනද කිය. වාතය කොච්චර පිරිසුදු කරනවාද? අපිරිසුදු කරනවා මේ. පිරිසුදු ජලය ලෝකේ තියෙන අමෘතේ. අපි ඒක අපිරිසුදු කරගන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් ජලය අපවිත්‍ර කරන එක තේරෙන්නේම නැහැ. බුදුජානනාංශයේ දේශනා කරලා තියෙනවා භික්ෂුවකට ජලයේ කිට්ටු තැනක මූත්‍රා කරන්න එපා, කෙල ගහන්න එපා, අසුචි පහ කරන්න එපා. මොකද එතකොට ඒක කෙලෙසිච්චාම මේ ගලන ගඟ දිගටම ඉන්න සියලු ප්‍රාණීන් ඒක නැවත අපිරිසුදු ජලයේ පිරිසුදු වෙන්න හරිම වියදම් අධික වෙනවා. ඉතින් ඒක නිසා මේ පිරිසුදු වාතේ අන්නේ දේ තේරුම් අරගෙන අපි මේ හතර මහ ධාතුන්ගෙන් එකක් වෙන් කරගෙන ඒක දිගේ බලනකොට තමයි ඔය පට වියාපෝ තේජෝ කියලා කියන සමස්තයක් වශයෙන් උත් ඒකේ පොදි ලක්ෂණ වගේක් තියෙනවා. ඒකක්වත් කාටවත් මායින් කරන්නේ හතර මහ ධාතුන් රජු වන්න කියලා හිඟන්න කියලා මායින් කරන්නේ නැහැ. උගතට නූගතට කියලා මායින් කරන්නේ නැහැ. මුඛාටවත් මායින් කරන තා අන්තිම ප්‍රජාතන්ත්‍රවාදී අන්තිම විනිවිද පේනසුලි අන්තිම ශ්‍රම විභජනයත් හතර දිනා මාරු කර කර වැඩේ කරන්නේ. අපි ඒකට ඒකෙන් එකකට කැමැති වෙනවා එකකට අකමැති වෙනවා ඒකත් නෙමෙයි ප්‍රශ්නේ. කොච්චර අපි මේ කැමැති අකමැති දේවල්ට නැටුවත් අපිට මේ හතරමා ධාතුන් දෙක අතරමැද එක නිතරම දෙනවා. අපි ඒක කම්මැලි නීරසයි නොදකින් කියලා අපි විනෝදාංශති කියනවා. අපි චාරිකා යනවා. සාමාන්‍යදී අපෝ හරිම පාළුවේ ඒක නැති බෙරියත් යන්නේ වැඩ මට ඕනේ රුචිය. නමුත් බුදුදහමේ නොරුචිය තුල සත්‍ය නොතිබෙන්න පුළුවන්. අරුචි කියලා විසිකරපු දේ තුල සත්‍ය තියෙන්න පුළුවන්. අද වෙදී වෙදියාව කියන්නේ එහෙම ලෙඩක්. රුචි රුචි දේවල් කන්න ගිහිල්ලා මිනිස්සයා ලෙඩ වෙනවා. මිනිස්සාර කිව්වොත් ඔය පෙති කිලින් දෙපා යකෝ. ඔය පළතුරු කනකොට ලෙල්ල කාපන්. ලෙල්ලේ තමයි බේත තියෙන්නේ. එළවලු කනකොට ලෙල්ල කාපන්. ඒකේ තමයි බේත තියෙන්නේ. ෆයිබර් එක තියෙනවා. දැන් අපි සූප සාස්ත්‍රයේ ගිහිල්ලා ඒ ඔක්කොම අයින් කරලා අර මදේ විතරක් කරන කාලා පාටි දාලා අන්තිම කඩේට ගිහිල්ලා බනනා ෆයිබර් කියලා වෙනම සල්ලි දීලා ගන්නවා. ඇපල් ෆයිබර් කියලා පොත්ත කපලා විසි කරලා ෆයිබර් පිටි ගන්නවා වෙනම. ඒකල දොස්තරලා පොත් පිට පොත් ලියනවා. ඕම කරලා බෑ සීවැඩි අනත කරන්න මේම කරන්න ඕනේ කියලා. ඒ කතා කරන දොස්තරත් දීවැඩියා. කනකොට කාපියව ස්වභාවයි. මොකක්වත් වෙන්නේ නැහැ. ඒක බෑ රුචි අරුචි බෑ සූප සාත්‍රයට ගැලපෙන්නේ නැහැ. ඉතින් සතා ධර්මයට ඔය රිලව කන්න පටන් ගන්න පොත්තෙන් ඌට කවදාකවත් දිය වෙඩියව තියා මොකුත් නැහැ. කැන්සර් නැහැ. කොලෙස්ටරෝල් නැහැ. ඇති අපිට බන්නේ නැහැ. උණ්ඩත්තුව ටිකක් ඇති ඌ උණ්ඩ විශේෂඥයොත් නැහැ. උන්ට ගුණහරපත් නැහැ. උන් නන්දාන්නේත් නැහැ. ස්වභාවයෙන් කන්නේ.
ඉතින් මේ ධාතු ගුණ භාවනා කරනකොට මේක තේරුම් ගත්ත මනුස්සයගේ සෞඛ්‍යයට තද බල බලපෑමක් තියෙනවා. නීවරණයෙන් තොරව ධාතු දිහා බලනකොටත්, දිට්ඨිය නැතුව ධාතු දිහා බලනකොටත්, ඊට පස්සේ මාන තණ්හා දෙක නැති කරන අදහසින් ධාතු දිහා බලනකොටත් ත්‍ෘත්‍යර්ෂුකන් නැතුව තමන්ට වෙත පැමිණිච්ච එක හොඳම නිදර්ශනේ පිණ්ඩපාත යනකොට පහත්තරට ලැබෙන දෙයි. කොයි කෙනා කොයි එක බෙදන්නේ කියලා විදර්මනසයා දන්නෙත් නැහැ. පිණ්ඩපාතේ වඩිද නැද්ද දන්නෙත් නැහැ. ගියාට පස්සේ තියෙන මොනවා ටිකක් දෙනවා. අනල කණ්ඩ මොකක්වත් වෙන්නේ නැහැ. මොකක්වත් වෙන්නේ නැහැ. මේ සූප සාත්‍ර නමයි. බුදුසසුනේ ඒත් කියලා තියෙනවා කාමීශ්‍රපත් වගේ දේවල් ඒ සමහර මිනිස්සු තුවාල වල සරවදින්ද බත් කියලා වදිනවා. ඉවුවත් පූජා කරනවා පිණ්ඩපාතේ. අන්‍යාගමිකෝ. ඒ වළඳන්නේ පයියේ. ඒ වගේ පූජා වලට තිබ්බ ඒව ගැන සාමාන්‍ය මිනිස්සු දෙන කාපංකය. ඉතින් අර මෛත්‍රී කරන කැපකාරයක් කියනවා මේ ඔ කියනවා කියන්න එපයි කියලා මේ වයුණ නැති මගේ තියෙන ඉතින් කැප නැති දේවල් කියන ගතියක් තියෙනවලු. ඒ ගෙදර අම්මා කියනවලු දුවට දරුවා මේ ඔය නරක වෙච්ච රොටි විෂ කරන්න ඉපෝක තියපම් පින්න පාතේ දෙන්න පුළුවන් කියනවලු. මොනම දේ නරක වුණත් කියනවලු ඔක විෂ කරන්න ඕනේ නැහනේ. ඔය තියපම් හෙට උදේ පින්න පාතේ දෙන්න පුළුවන්. ඉතින් එහෙම කරන බෞද්ධයෝත් ඉන්නවා. ඉතින් ඒව තේරුම් ගන්න ඕනේ. ඒක නෙවෙයි කතා කරන්නේ පින්නපාතේ ලැබිච්ච දේ ගහක් ළඟට ගියාම පළතුරු තිබුණොත් හොඳයි නැත්නම් ඒත් හොඳයි. තියෙනවනම් තියෙන විදිහට කාපන්. ওই අනම්මනම් හොදන්න සුද්ධ කරන්න කියලා තමයි මේ අපේ තියෙන මේ ඉමුනිටි එක නැති කරලා තියෙන්නේ. ධාතු ගුණ වලට යනකොට ධාතුන් කෙරේ විශ්වාසය ඇති වෙච්ච දවසට දොස්තරලාට පෙන්ෂන් ගන්න පුළුවන්. නීතිඥයන්ට පෙන්ෂන් ගන්න පුළුවන්. බැංකු කාර්යයන්ට පෙන්ෂන් ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඔක්කොම අපිට ධාතුන් වෙන් කරලා හොඳ දේ දෙඥන් කියලා අපිව වාල් කරගෙන අපිට මේ හතරමා ධාතුන් පිළිබඳ ඒගොල්ලන්ගේ බණ බයිලව් ගන්නන්න හදනවා. බුදුජානනාථ අපිට මතක් කරලා තියෙනවා. පෘථජ්ජනයා මේක නීවරණ තුලින් බලන්නේ. ඌට බලන්න බෑ. අර හතර පහ දෙනා ඇවිල්ලා ඒ දැලේ එලලා තියෙන්නේ. අපි එන්නත් ඉස්සල්ලා. නමුත් නීවරණ කපන්න පුළුවන් කැපුවට පස්සේ උඹට ඕනේ නම් සෝවන් වෙලා දිත්‍ය නැතුව චක්කය දිත්‍ය කියන මේ ධාතු මම මේක මගේ ආත්මය කියලා පට ආපං නමඤ්ඤති ආපතෝ නමඤ්ඤති ආපාය නමඤ්ඤති ආපං මේචින මඤ්ඤති මේ ආප කියන මේ ජලය නැත්නම් වැగిරෙන ගතිය මම නෙවෙයි එහි මම වෙන්නේ මගෙන් එය වෙන්නේ ඒක මගේ කියලා මං අභිනන්දනය කරන්නේ මොකද මං දැකලා තියෙනවා ඒක නිසා අපිට කෝකා කෝලා හොඳ ස්ප්‍රයිඩ් හොඳ කතාවක් එන්නේ නැහැ දෙකම ආපෝ ධාතුව. අපි මේ ගිහිල්ලා වලා මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ගිහිල්ලා කෑවට උගේ සීට 99.99ක් තියෙන වතුර. ඒ වතුර එකක් බීපන්කො. මොකක්ක පස්සක්. ඔය ඒ වතුර කිසි වෙනසක් නැහැ. ඔය අතර හැම එකේම කාසිනෝජෙනික් එකක් තියෙනවා. කැන්සර් ඇති කරන කිමිකල් එකක් දානවා ඒ පාට කරන්ඩ හැම එකක්ම කාසිනෝජෙනික්. ඒ කාසිනෝජෙනික් එක අඩු එක ගුණයි. කාසිනෝජෙනික් දාන්නත් ඒක සෑහෙන වීදම් කරනවා. ඉතින් නොදා දෙන වතුර ගත්තාම මොකක්වත් නැහැ. ඒ නිසා ඥානවන්තයා වතුර බොනවා. අනික් කට්ටිය ඔය එක ಜಾති දාලා ඒ කම්පැනි කරන සෙල්ලම් කරනවා. ඒ නිසා මේ ආපෝ ධාතුව පිළිබඳව යථාභූත ඥාන එනකොට අපිට කිසිම ඒජන්ත කෙනෙක් ඕනේ නැහැ. මේ ස්වභාවයේ තියෙන එක තමයි අපිට ගැළපෙන්නේ කියලා සාතන් වහන්සේ අර කියන විදිහට ආශ්‍රවයන් අයින් කරගන්නවා. මට මේක සපේලා දෙන කෙනෙක් ඉන්නවා. කෙනෙකුට මට තේරෙන්නේ මටයි තේරෙන්නේ මේ හතර මහ ධාතුන්ගේ කොයි එකද මේ ස්වභාවයෙන් Tamanට ලැබෙන එක තමයි කර්මානුරූප. ඒක තමයි පටිච්ච සමුප්පාදේ කියන්නේ. ඒ වගේ යම් කිසි හේතුකට ලැබෙන්නේ. ඔබ වෙනස් කරන්න ගියාට කවදා හෝ ඒක සිද්ධ වෙන නිසා වෙන දෙයකට වෙන්න දෙන්නේ. ඇඟි දාඩි දානවා දාඩි දාන්න හරින්න. පිපාසය දාන්නවා පිපාසය දැනෙන්න හරින්න. තදගතිය දාන්නවා තදගතිය දැනෙන්න හරින්න ඕක පොඩ්ඩක් ඉවසන්න. මෙලෙගතිය දාන්නවා මෙලෙගතිය කියලා දැනගන්න. මේ කවුරුත් මට මේ ඇවිල්ලා පිටත ගන්නව නෙවෙයි කියලා මේ එනේන ಗುಣ ටික ධාතුන්ගේ භාෂාවෙන් කතා කරන්න පටන් ගත්තා නම් එයා විශ්වගත මිනිස්සෙක්. එයාට බුදුහාමුදුරණක් කියන්න දෙයක් තියෙනවා. භාෂාවක් තියෙනවා කතා කරන්න. දිව්‍යයන්ට කතා කරත් හැකි එකේ. බ්‍රහ්මයටත් කතා කරත්. මොකද ඒ ඔක්කොම ඉන්නේ ධාතු තලේ. හැබැයි මේ ගෑණි මිනිහා කොකා කෝලා ස්ප්‍රයිට් කියන්න ගත්තොත් ඉතින් දෙයියෝ වුණේ මුණ බලා ගන්නවා මේ අකු කාලා තියෙන කෑමන. මේ ජාත්‍යන්තර කම්පැනි වලින් කවලා ඇඳලා තියෙන ගතිය අද තරුණ පරම්පරාව දිහා බලන්න උන්ට කම්පැනි නම් ටික නැතුව කතා කරන්න බෑනේ. ඒ කම්පැනි නම කියලා තමයි බඩුව නඳුරන්නේ. උන්ට හතරමා ධාතුන් කිව්වොත් එහෙම හිතා ගන්නවත් බෑ. මොකද ඒව කැමති නෑ අපි මේ බීමට බහැලා දකින්න. ඉතින් අරන් එකත භික්ෂුවක් ගැන හිතන්න.
බාලදක්ෂ ව්‍යාපාරට ගිහිල්ලා කැම්ප් මේ ගිනිමැලයක් ඇති කරගෙන වැඩ කරන කෙනෙක් ගැන හිතන්න. ස්වභාවික කෙනෙක් ගැන හිතන්නේ මේ මනසට මොකක්වත්ම නැහැ. ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙනවා. එයා බොහෝමත්ම කිට්ටුයි අතරමා ධාතුන්ගේ ප්‍රകൃතියට. ඒක නිසා බුද්ධ ඥානන්සේ රම්මි සුරම්මි සුබ කියන මාලිගාවෙන් බැහැලා පාත්‍රේ සිවුරයි ගත්ත බැස්සා ඇටේරියා කැලේක ඇටේරියා කොලිටිය සමතලා කරගෙන ඕකට ඉඳා ගන්න. ඉන් බමුණෙක් කාලා අහනවා මේ ශ්‍රමණේ උඹත් සතුටින් බුදිය ගත්තද කියලා. ඔව්. හොඳට බුදිය ගන්න කැට්ටිය අතර මාත් කෙනෙක් තමයි කියනවා. දැන්සේ කැමති නෑ බුදිය ගත්ත අය කියන්නේ. එහෙනම් බුදියන්න පුළුවන්. ඒකිට මේ රාජමාලිගාවන් රාජකන්‍යාවන් මේ සෙමරවලි වලින් පවන් සලන්න ඕන එකවත් නෑ. ඇටේරියා කැලේ සමානයි. ඒක කොච්චර ලස්සනක් තියනවද? රජපැටියෙක් ඉංගන්නෙක් විදිහට රඟපාලා තියෙනවා. අපි මේ හිඟන්න වෙලා රජ්ජුරුව විතර රඟපාන්න හදනවා. ගැරන්ඩිය වෙලා පෙනේ නැතුව කැබිලිටි කට්ටක් කරන උත්සාහගෙන හොල්ලනවලු මෙහෙම. පෙනේ වගේ. ඊ විකාරය ඇවිල්ලා තියෙන්නේ මේ ධාතු වශයෙන් දන්නේ නැති නිසා. නමුත් ඒක ලේසිත් නෑනේ. නීවරණ අයින් කරනවා කියන්නේ කොයි කේරිගිරික පොත් අයින් කරනවා වගේ ලේසි නෑනේ. චිත්තක්ෂණ කීයද තියන්න පුළුවන් කියලා බලන්න ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. චිත්තක්ෂණ කීයද බලන්න හිටගෙන ඉන්නකොට කකුල් දෙකෙන් බර වැටිලා එකක් කුසනට එකට බර වැටෙනවා කියලා අර ඉර කාර්යය කරපු කතාවේ පියවර කීයද අපිට යන්න පුළුවන් කියලා බලන්න. ඒ අතින් අපිට කරන්නේ හැවක් නෑ අපිට තියෙන්නේ. ඒ එකක්වත් අපි උත්සාහ කරන්නේ නැහැ නේ. උත්සාහ කෙරුවොත් වලක්වන්න දෙයක්වත් නෑ. උත්සාහ කෙරුවොත් යඟට නොදැනී මේ නීවරණයන්ගෙන් තොරව ධාතු මනසිකාරය පෙන්වෙනවා. සෝවාන් වෙච්ච ගමන් රහත් අරියත්වයේ දක්කනතන් අනාගාමී මාර්ග ඥානෙ දක්ක දිට්ඨියෙන් තොරව ධාතු දිහා පෙන්වනවා. රහත් වුණාට පස්සේ අර තණ්හාවාන දෙකක් නැති වෙනවා. එතකොට ඔය සර්න් කියන විද්‍යාගාරයේ ඉන්න විද්‍යාඥයෙක් අර චීන කණ්ණාඩි දාලා මේ ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන දකින්න ආසේ උන්දල රහත් වෙලා නෙවෙයි. නමුත් රහතන් වහන්සේට පේන්න පටන් ගන්නවා මේ ධාතුන් අල්ලන මිනිස්සු මොන තරම් කතන්දර ගොතනවාද කියලා. මොන තරම් එක එක නැ කට කතා වලට අහුවෙලා මේ ධාතුන්ට කඹරනවාද කියලා. ධාතු කිසිම වෙනසක් ඇති කරන්නේ නැහැ. අපි උගත් තුනත් නුගත් තුනත් ඒක ඒක කරන්න තියෙන දේ කරනවා. උපමාවක් විදිහට කියනවා මේ උඹහක් පලාගෙන එන ඉලුක් ගහක්. ඒ හුලඟේ වැනි වැනි ඉන්නකොට ඒ උඹහ දන්නේ නැතුළු මගේ ඔළුව උඩ ඉලුක් ගස් ටිකක් තියෙනවා කියලා. ඉලුක් ගස් දන්නේත් නැහැ මම මේ උඹහක් පලාගෙන ආවේ කියලා. ඒ වගේ අපි ඔළුවෙන් කෙස් එනවා. ඒ කෙස් දන්නේ මනුස්ස ශරීරයක තියෙනවායි කියලා. ඒකෙත් දන්නේ මේ ගෑනු ශරීර පිළිමේ උනට බාබර සාප්පුවට ගියාම එයා ස්ටයිල් එක ගන්න මොන දියා බලන්නේ ගෑන් ළමයිට වෙන විදියට කොණ්ඩේ කපනවා පිරිමේට වෙන විදියට කොණ්ඩේ කපනවා ඉතින් එයා ස්ටයිල් කාඩෝ අපිට ආරූඪ කරනවා පිරිමේකමක් ගෑනුකමක් දැන් නයි තින් ගන්න මේ අපිට හිතෙන් දැක කොණ්ඩේ ප්‍රශ්නේ නැහැ මේ කොණ්ඩේ තට්ටෙමත් ගාගෙන ඉනවා කෙල්ලොත් කුල්ලොත් ඔය කොණ්ඩේ වවාගෙන ඉනවා කොණ්ඩේ දන්නේ කොණ්ඩේ දන්නේ නැහැ එහෙම එකක් මේ මේ ගෑණියකේ පිරිමේකේ මේ සෝභා මේ සෝබණේ කරන කෙනෙක් කියලා. ඉතින් මේ හතර මහදාසෝන් එක එක හඳුනන්නේ නැහැ. ඒගොල්ලන්ට කාලයක් ඇවිල්ලා මේ උතු නියාමයට බීජ නියාමයට කම්ම නියාමයට වැඩ කරාට අපි මේකට හදලා තියෙන කතන්දර ටික බලපුවාම තක තීරු මරි යමනකම තේරෙනවා. ඒකලියොල ඒක අනුන්ට ඔප්පු කරන්න හදනවා. මේ හතර මහා ධාතුන්ගේ හැදිච්ච මේ ශරීරය මෙහෙම ඇවිල්ලා මම ඇවිල්ලා මේ බොඩි බිල්ඩින් කරන කෙනෙක් කරාටි ගහන කෙනෙක් මම උඩර නටන කෙනෙක් මට බඩ පිණුම් ගහන්න පුළුවන් මොන බයිලද ධාතුන් ගහන බඩ පිණුම් දැක්කනම් එක ඉලෙක්ට්‍රෝනයක් එක ප්‍රෝටෝනයක් එක විනාඩියට දඟලන දැඟලිල්ල දැක්කනම් මොනවද මේ අපි කතා කරන්නේ මොනවටද මේ බොඩි බිල්ඩින් කතා කරන්නේ බුදුරජාන් වහන්සේට 16 ගේ ඇතුන්ගේ ශක්තිය තිබුණා කවදාකවත් බෲසියෝගේ ගාන නටන්න ගියාද නෑ යන්නන්න දෙයක් නෑ ළඟට එනකොට වැටෙනවා මොන හරි වුණොත් එimhe අද්දක දිගාරලා පෙන්න ඕම් බලපම් මයි ළඟ මොකුත් නෑ ඔය තමයි අබේ මුද්‍රාව කියන්නේ බල මොකක්ද නෑ මට පිස්තෝල් එකකුත් නැත්තේ නෑ සයිනයිඩ් කරලක් ඇත්තෙත් නෑ කරාටෙත් නෑ ජූඩොත් නෑ මොන ඔය කරාටි බූර කාට හොඳ කිතුල් පොල්ලක් කරන්න නෙලපුවාම මොකක්වත් නෑ බුකරද මේ වපුරුදු ගන්න බයට ආත්ම ආරක්ෂාවට කියලා කියන්නේ ඔය ආත්මය ආරසවේ භවයේ තියෙන හැම ගතියක් එයා ඒක ආරසා කරලා දේ අපායට ගියාම අපිට වාහකාවට මැරෙන්නේ නැහැ. ඒ අපාය දුක විඳලම තමයි මැරෙන්නේ. එimhe වාහකාලා සයිනයිඩ් වලින් අපාය දුක නැති කරන්න බෑනේ. අපිටත් ඔය විඳින එක සයිනයිඩ් කාලා කරන්න බෑ. ඉතින් ඒ නිසා ඔය මේ මොකක්ද ඒ වෙනකොට ෆයිට් එකක් දීපන් හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්න.
කකුල උස්සනකොට මේ වම් කකුල ඉස්සුව දකුණු කකුලට බර ගියයි කියලා දැනගන්න. ඒක අර 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 ආත්ම ආරක්ෂක වැඩේටදී බොහෝම දුර්ති කියන එක. ඒ මොකද අපි කිට්ටු වෙනවා ධාතු වනසේ කාට. ඒ නිසා රහතන් වහන්සේ නමකට මේ කතාවේ මං කරන කතාවෙන් ඇති වැඩන්නේ. ඒත් මට හොඳයි කියාවේ මොකද අඩු ගන්න මේ දෙක සංසන්දනය කරලා පෙන්වයි කියලා මට හොඳයි කියාවේ. අන්න අපිට ගන්න තියෙන රහත් වෙන්න පුළුවන්. රහත් වුණාට පස්සේ මේ තණ්හා මාන දිටි කියන තුනමත් නැහැ. නීවරණ බලපෑමකුත් නැහැ. ඒකට හරියට නීවරණ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන දිහා චීන කණ්ණාඩියකින් බැලුවාම පේනවා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කවුරුවත් කිව්වට දශම ස්ථානකින් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ වේගයවත් ඒ වගේ ගතිවත්. ඉතින් ඒ වගේන් අපි මේ හදන කෝම් පිට්ටුවක ඒ වගේන් අපි හදන මේ උපකරණයක මොන සැපක් හිටින්නද? රවට්ට ගත්තොත් මිස මේ මේ උපකරණ වලින් සැප ලැබෙනවා සුකොබ්බෝයි. හතර මා ධාතුන් වශයෙන් බැලුවොත් එහෙම ඉපදිනකොට මොකක් තිබුණා? එත රාත් වෙනකොට ආයෙත් දැන් හරි ඉපදිච්ච තැන්නම තමයි. නීවරණයන්ගේ මේ හතර මේ තණ්හාමාන දිට්ඨිලින් තොරව ඒ බලනකොට නාබිනන්දති කියලා තියෙනවා. මේ එකක්වත් අභිනන්දනය කරන්නේ අඩු ගානේ තමයි රහත්ුණයි කියලාවත් අභිනන්දනය කරන්නේ. මෙතන රහත් නොවුනත් ධාතු ධාතුම තමයි. ඉතින් අතරමැද අනකංවම සෝවාන්ුණයි කියලා අභිනන්දනයක් තියෙන ඉඩ තියෙනවා. සකදාගාමි අනාගාමි රහත්ුණාට පස්සේ තේරෙනවා මේ මිනිස්සු මමත්වේ පාරේ ආවේ. ඒකයි මේ අනුපත්ත සදත්තෝ කියන්නේ මම තායේ කක්ක ගොඩේ ඉඳලා. එතන මම දන්නවා මේ මිනිස්සු නටන්නේ මේ කවුරුත් අවටන් නෙමෙයි ඒගොල්ලන්ගේ හැටි. නමුත් මේ කේල්ගේ ටික පොත්ත ගලන වගේ ගලවන්න පුළුවන් මේක. කෝත හතරකින් විතර ගලවන්න වෙනවා. ගැලෙව්වට පස්සේ පේනවා මේ 13 ගුණය කියහම මේ භෞතික විද්‍යාවක් උගන්වනවා. භෞතික විද්‍යාවේ සාමාන්‍ය පාඩම් පද්‍ය පළවෙනියේ ඝන ද්‍රව වායු කියලා තුනට කඩනවා. පහු වෙනකොට තාපය කියලා එකක් දානවා. තාපය ආවේ අපි විශ්වවිද්‍යාල යන කාලේ තිබුණේ නැහැ. තිබිලා තියෙනවා අපි දන්නේ නැහැ. ඒක තියෙන ඝන ද්‍රව වායු. පඨවි කියන ඝනේට වායු ආපෝ ධාතුවේ ද්‍රව කියනවා වායු වායුමයි ඊට පස්සේ තේජෝ ධාතුව තමයි ඔය තර්මල් ෆිසික්ස් කියලා පටන් අරගත්තේ. උයින් බෑඩ මොකක්වත් නැහැ. මොකක්වත්ම නැහැ. ඔය එක එක පටලවිලි ටිකක් තමයි භෞතික විද්‍යාවේ. නිපුත ජානසේ ඔක්කොම ගත්ත හැබැයි බුදුහාමුදුරුවෝ 15 වෙනි ඉස්සරහත් උග තිබුණා. ඒ නිසා Hindu ආගම කට්ටි මේ බ්‍රාහ්මණ ආගම කට්ටි බුදුහාමුදුරුවෝ මොනක්වත් පිටි ගන්නේ නැහැ. ඔක්කොම අපේ පොතේ තිබුණා. බුදුහාමුදුරුවෝ මේ 13 ගෙන් සංසාරය හදන හැටිත් 13 ගෙන් නිවන හදන හැටිත් නිවන ඉඳලා සංසාරයට යන පාරත් අනුපත සදත්තෝ විදියට අනුපූර්ව ක්‍රමයට කියලා දීලා තියෙනවා. ඉතින් ඒ දේ තේරුම් ගන්න නැතුව ඉක්මනට නිවන් යන්න ගියොත් අනුපිළිවෙල වරද්දාගෙන ඉතින් කරන්න දෙයක් නැහැ. හම්බ වෙන්නේ නැහැ. ඒකට කියනවා අපි බුද්ධ ගෞරවය කියලා. අනුපිළිවෙලට අපි කියනවා ධර්ම ගෞරවය කියලා. අනුපිළිවෙලට අපි කියනවා සංඝ ගෞරවය කියලා. මොකද සංඝයා කියන්නේ මේ අනුපිළිවෙලට යන ඇත්තෝ. ඊට පස්සේ කියනවා සීලේ තියාගනි. සීල ගෞරවයෙන් එහෙම කරගෙන කරගෙන යන්න තියෙන පටන් ගන්නවා. සෙන්නාගමේ කියනවා භාවනා කරන්න ඉස්සෙල්ලා ඒ යෝගාවචරය යෝගාවචරක වෙන්න ඉස්සෙල්ලා කන්ද කන්දම තමයි. ඒක කන්ද කියලා කියනවා. භාවනා කරනකොට කන්ද විනිවිද පේනවා. තවදුරටත් ඒක කන්ද නෙවෙයි. රහත් වුණාට පස්සේ ආයෙත් කන්ද කන්දම තමයි. නිවන් දබන වෙලාව විතරයි ඒක විනිවිද දකින්නේ. ඊට පස්සේ මේ සාමාන්‍ය ලෝකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක හුඟ දෙනෙක් හිතනවා මේ රහත් වුණාට පස්සේ කන්ද නැති වෙයි කියලා. රහත් වුණාට පස්සේ රහත් වෙච්ච කෙනා නැති වුණාට කන්ද තියෙනවා. අරියත්මල සමාධියේදී කන්ද නැහැ. සාමාන්‍ය ජීවිතේ ඉන්නකොට කන්ද තියෙනවා. හැබැයි ආ දන්න මේ ඔක්කොමලා මේ කන්ද දකින්නේ නিত্য සුඛ සුභ වශයෙන්. රහතන් වහන්සේ දකින්න මම දකින්නේ මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන්. අසුභ වශයෙන් ඒක කියන්න යන්නෙත් නැහැ. මොකද මේගොල්ල කැමති නැහැ මේගොල්ලන්ගේ සුභ දේට අසුභ දේ කියනවා. මේගොල්ල මේ නিত্য වශයෙන් හදාගත්ත සීරි පහ දෙක කන්ද නැහැ කියලා කිව්වොත් එහෙම මල කචල්නේ. අවුලක් නේ නෑ නෑ තියන බබා නගින්නකෝ තින්සරණ කී කියන ඇගලා පාන්දරෝක ඉඳලා ඉරසේවේ බලලා එනකොට බැන බැන බහිනවා යනකොට නගින නඩේට සෝන සමන් දේවි පීඨය කී තමයි නගින්නේ එනකොට නෑ එනකොට බොහොම අමාරුවෙන් බහින ඉතින් මේ කන්ද නෑ කියන්නේ යන්න ඕනේ නෑ ඒ වගේම කිව්වොත් මේක මේ ආදම් ඇවිල කකුල තිබ පළවෙනි කන්ද ඒ නිසා දීනාංශිකේ ස්වර්ගයේ පළවෙනි පරදීසික ගානක් නෑ මුස්ලිම් මිනිස්සු අයල කියන ඒගොල්ලන්ගේ කන්ද කියලා. ප්‍රශ්නේ නැහැ. ඔය ඉංග්‍රීසියෙන් කියන්නේ ඇඩම් ස්පීක් කියලා. ඉස්ලාම ආදම් ඇවිල්ලා බහවෝ ඔතන එහා පැත්තේ එක තැනකලු මේ මයියංගනේ නෙමෙයි අම්පාර පැත්තට බහිනකොට තියෙන ප්‍රදේශයක් අඳුරගෙන තියෙන එක තමයි පාරාදීසය කියන්නේ කියලා. දෙවියෝ මහපුවේක ඉස්ලාම තහනංගයි තහනංග ඇති වුණ තැන. තහනංගයි ගෙඩිය කාපු තැන. ඒ තැන සාම තියෙනවා කියලා කියනවා.
කියන්නේ සදාහරිත වන රේඛා මැද්දේ ගලා බසින දියවැල් රසිත සහිත ප්‍රදේශයක් තියෙනවා. ඉතින් මුස්ලිම් මිනිස්සු හොයනවා ගිහිල්ලා. මාත් එක පාරක් වැරදිලා ගියා පස්සේ ඉඳන්නේ මේ පාරාදීසය කිය. ඔය පළාත හොඳයි හැබැයි මොකද නාන්න හිතන වතුර සීනවා ගහකොළ හරීමේ තියෙන. ඉතින් ඒගොල්ලෝ කියනවා මේ ඇඩම් ස්පීක් කියලා මේ කන්ද. ඒකෙන් බවාගෙන තියෙන ඒ ඒතෝස් කියලා කන්දක් තියෙනවා ග්‍රීසියේ. ඒක ඒගොල්ලෝ පූජනීය කන්දක් කරගෙන තියෙනවා. කවදාකවත් ගෑනු කෙනෙකුට යන්න දෙන්නේ නැහැ. ඒ පිරිමියට විතරයි මුළු ප්‍රදේශෙම තියෙන්නේ. ඒක පූජනීය ස්ථානක් තියෙනවා. ඉතින් හරි ආසයි මේක ලොකු වෙනසක් තියෙනවා මේ පිරිමින් යන්න දෙන්නේ නැති නිසා. ඉතින් මේ ළඟදී මේ ගෑනු කෙනෙක් පිරිමික් වගේ ඇඳගෙන පුවත්පත් කලාවේදියෙක් වගේ ගිහිල්ලා. ගියාටත් කමක් නැහැ මේ අම්මන්ඩි ඇවිල්ලා කියලා. දැන් එතෙන් යන ඉතලා රෙද්ද උසල බලනවා. ආරක්ෂක විද්‍යාවල දැන් රෙද්ද උසල බල තට්ටු කරලා බල තමයි යන්නේ. ඒ මොකද ඒ කන්දට යන්න තහනම් මේ කන්දවට යන්න බෑ. මේ කන්දක් අසුචි කන්දක් වගේ එකක්. ඉතින් රහතන් වහන්සේට පේනවා මේකක් අල්ලගෙන මිනිස්සු කොච්චර කතන්දර හදන දේ බලනකොට පේනවා ධාතු මනසිකාරේ මේ හතර මා ධාතුන් විතරයි. ශිරීපාද කන්ද කිව්වත් පිටෝ තලාගල කිව්වත් ඒතෝස් කිව්වා මොකක් කිව්වත්. නමුත් ඉවර වුණාට පස්සේ තේරෙනවා මේ මිනිස්සු ගරු කරන දේවල් වලට විරුද්ධ වෙලා බෑ ඔව් ඔව් ඔව්. ශිරීපාද ශිරීපාද ඒක විශේෂයක් තියෙනවා. තම්බි කට්ටිය ඇවිල්ලා කියන ඔව් ඔව් ඒකක් තියෙනවා. මුස්ලිම් කට්ටිය කියන ඔව් ඔව් ඔව්. ඒ දුන්නු බෞද්ධයෝ කැමති නැහැ. ඒතර කැමති නැහැ මොකද අපිට අයිති නම් ඒගොල්ලන්ට අයිති වෙන්න බෑ නිකේ. නමුත් භාවනා කරන කෙනාට තේරෙනවා මෙතන තියෙන හතර මහා ධාතු. ඕකට මේ වටිනාකමක් දෙන්න හදන්නේ මොකක් කරි කටගැස්මක් ඇති. මොකද්ද අර්ථ සිද්ධියක් ඇති නැත්නම් මොකට මේ කතන්දර? මේ කතන්දරේ මවාගෙන හදන කට්ටිය මොකද්ද මේකෙන් අර්ථ සාත්‍රයක් හොයනවා. එහෙම නැති දෙයක් නැහැ. ඒක මේ ශ්‍රද්ධාව නැතුව කරන කතාවනේ. එහෙම දෙයක් ඒ කන්ද දන්නේ නැහැ. අපි මේ කන්දට ආරූඪ කරන්න ගියා. එහෙම දන්නවනම් ওই පාරයිනේ පොඩ්ඩක් ඈතට කියලා බලන්න කැත කරලා තියෙන තරම්. මම සරයද්ද දෙසද්දකෝ දෙසිරිපාද ගිහිල්ලා තියෙනවා. එම් පාරෙන් පොට්ටකට එහාට ගියම උච්චර ගරුකටයුතු තැනක් නම් කැත කරන ඇදී කිසිම චාරයක් නැහැ. ඒ මහවැලිකංග පටන් ගන්න තැන කියන පටන් ගන්න එකක් ආයි. පටන් ගන්න අසුචේ මූත්‍රාවලින්. ඊව නැහැ. ඊතර වවාගෙන කන කට්ටි එක කරගෙන යන්න ගියාට මම මේ එක කන්ද කන තරහ වෙලා කතා කරනව නෙවෙයි. අපි මේ ඓතිහාසික අදන මගේ රට මගේ ජාතිය කියාගෙන මේ කරන්න හදන්නේ ඒකෙන් Tamanට හැදෙන මේ ආතල් එකට මිසක්කා ඒ රටවල් එකක්වත් පුද්ගලියව අඳුර ගන්න යන්නේ නැහැ. ධාතු මනස කාට ගියාම අපි විශ්වගත වෙනවා. ඒ විශ්වගත වෙනකොට මගේ තියෙන ආඩම්බරකම් මගේ තියෙන මාන්නකාරකම් නැති වෙන නිසා තණ්හා මාන දිටි නැති වෙන නිසා අපි කැමති නැහැ මමත් මිනිහෙක් කියන්නේ මට ඕනේ මම අනිකට වැඩිය වෙනස් මිනිහෙක් කියන්නේ. ඒකට මේ හතර මා ධාතුන්ට අපි ඔටුනු පළඳලා මේව නැත්තම් කඩු කරන පලන්දලා රජ කරවන්න හදනවා 13 වන කද්දාකත් ගණන් ගන්නෑ. රහතන් වහන්සේක දාන්නවා. රහතන් වහන්සේ 13 ට බොරු ආටෝප සාටෝප කරන හැබැයි ආටෝප සාටෝප කරන මිනිස්සෙන්ගේ චාරිත්‍ර වලට නිග්‍රහ කරන්නෙත් නැහැ. බේරිලා ඉන්නවා. රෝමිට ගියාම රෝමකාරෙක් වගේ හැසිරෙනවා. වැද්දන් අතර ගියාම වැද්දන් වගේ හැසිරෙනවා. රජුන් අතර ගියාම රජෙක් වගේ ඉන්නවා. හැබැයි ඔය එකක්වත් අඳුරගන්නේ නැහැ. ඉතින් ඒ නිසා රහතන් වහන්සේ ආපෝ ධාතුව ගැන අපි කතා කරනවනේ ආපං න මඤ්ඤති. තණ්හා මාන දිට්ඨුලි මඤ්ඤණ කරන්නේ. ආපතෝ මම මේ මම ජලයෙන් උපන් කෙනෙක් කියලා කියන්නේ නැහැ. මම ජලයෙහි ආධාර ලැබෙමින් පිට ලැබෙමින් ඉන්න කෙනෙක් කියලා ජලයෙහි කෙනෙක් ගන්නෙත් නැහැ. මම ජලයේ වෙමි කියලා යන්නෙත් නැහැ. ඒක අභිනන්දනය කරන්නෙත් නැහැ. මොකද ජලයට මේ ටික කරන්න නැතුව ඉන්න බෑ. මට මේ ජලයේ ටික නැතුව ඉන්න බෑ. ඔකට වැඳ වැඳ ඉන්න දෙයක් නැහැ. ඒක හේතු බල ධර්මයෙන් වෙන එකක්. ඒක අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් වෙන එකක් කියලා ජලයේ කෙලසන්නේත් නැහැ. ජලයට ඕනටි ආඩම්බර කරන්න යන්නෙත් නැහැ. ඒ නිසා ජලයෙන් කෙලස් උපදවන්නේ නැහැ. ජලයෙන් කදාකත් කතන්දර හදන්න යන්නේ නැහැ. ඒ නිසා තමන් භාවනා කරනකොට මේ ජලය අපිට සම්බන්ධ වෙනකොට බලන්න අපි කොච්චරක් නීවරණ හරහා ජලය බලලා කෙලස් උපදවනවාද? කොච්චරක් අපි මේ මම මාන්නේ නැතුව නෑ දෘෂ්ටිය නැතුව බලන්න පුළුවන් චිත්තක්ෂණ තියනවාද? කොච්චරක් අපිට තණ්හා මාන දිටි තුනම නැතුව මේ කියන ධර්මය සූතමේ වශයෙන් අහලා දැනගන්න පුළුවන් ශක්තියක් තියනවාද? කොච්චරක් ඒක තර්කයට දාලා අනුමාන ඥාන වලට දාලා ණයිපසනට දාලා චින්තාමේ පැත්තට යන්න පුළුවන් කමක් තියනවාද? කොච්චර කලාතුරකින් හෝ චිත්තක්ෂණයකට හෝ අපිට මේ රහත් වහන්සේගේ හිත වගේ කිසිම කට කතාවල් වලින් තොරව
ජලයේ ආබන්ධන ගතිය ආබන්ධන ගතිය විසින් දකින්න පුළුවන්ද කියලා බැලුවොත් අපි ළඟ රහත් භාවයේ නැතිකමක් නැහැ. ඒ රහත් භාවයේ නීරසකමක් තියෙනවා අපිට. ඊට වෙදී මේ අනම්මනම් කතා හරි රසවත්. ඉතින් අපි රසවත් දෙයට යෙදිලා ඉන්නවා. කවදා හෝ ඉදිරියට යන තේන්නේ අර අපි ළඟ තියෙන අර අව්‍යාජ, නිර්හංකාර, අහිංසක රහත් භාවයට පුළුවන් තරම් ඉඩ දෙන්න යනවා. ඒක සිද්ධ වෙන්නේ හුදෙකලාවේ. ඒක සිද්ධ වෙන්නේ මේ ශෙනක මැද, ජනියා මැද, කුලයා මැද නෙවෙයි. ඉතින් හුදෙකලාවේ. ඉතින් අපි හුදෙකලාවට බයයි. හරියටම නිවනට බයයි වගේ. අපි හුදෙකලාවට තනිකන් දෝෂෙට කියලා පිරිත් නූල් ගැට ගන්නවා. නමුත් හුදකලාවේ ඉඳලා මේක දැක්කට පස්සේ තේිනවා අපි හුදකලාවේ ඉඳලා 13 ගුණ දැක්කත් ජනයා කෙරේ කුලකේ හිටියත් ඇති නමුත් ඒක දකින්න 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 ඒක නම් තේිනවා මේක යථාභූතේ තේරුම් ගන්න නම් මීට මීට පැත්තකට වෙන්න. මීට මීට මේක එකනට වග උත්තර බඳින්න නැතුව තමන් මේ ස්වභාව ධර්මයත් එක්ක ගත කරන තැනට යනවට අපි බ්‍රහ්මචර්ය කියනවා. අරණ්‍ය වාසය කියනවා. හුදකලාව කියනවා. විවේකයේ කියනවා. අපේ ලොකු සංසි වචන තමයි විශ්‍රාමයේ කියලා. ඉතින් විශ්‍රාමයේ දැන් අපිට පේන තියෙන සබෙන් තලෙන් කොන් වුණා වගේ අපි එමනේ අපි ජනයා කඩේ බැඳිලා බොහොම ජනප්‍රියව ජීවත් වෙන්න ඕන කියලා. එතකොට ධාතු අපිට ආලවට්ටම් දානවා. අපි නටවනවා. ඒ නිසා මේ තියෙන දැනුමේ පුලුවන් තරම් බලන්න ඒ ධාතුන්ගේ ප්‍රകൃතිය දකින්න පුළුවන් අපේ ප්‍රകൃති ජීවිතයක් කියලා එකක් තියෙනවා. මේ ආරූඪ කේන්දරේ නෙවෙයි ප්‍රകൃති කේන්දරයක් තියෙනවා. අන්නේ විදිහට අපි යන්න ගියොත් අපි ළඟ තියෙන manussකම පුදුම සුවඳක් පුදුමාකාර සුවඳයි මේ මවා පෑම නැත්තම්. මනුෂ්‍යකම්. ඉතියේ නිර්වෝල් නිර්හංකාරයේ ළමා මනසක් වගේ වෙන තියෙන අහිංසකමට යන්න මේ හතර මහා ධාතුන්ගේ මේ කතාවත් මේ ධර්මානුකූලව ප්‍රයෝජන ගන්න පාර හදා ගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. ධර්ම දේශනාව නතර කරනවා. චිර දිනාට සැනසීම මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි අපි මෙතන ඉඳලා සුළු වෙලාවක් ගන්න වෙලා ප්‍රස්තාව තියෙනවා. කාට හරි ප්‍රශ්නයක් ප්‍රකාශයක් එහෙම නැත්නම් විවේචනයක් තියෙනවා නම් එහෙම නැත්නම් අපි විත්තවතා ආදි ගාථා සාධ්‍යානා කිරීමේ සම්ප්‍රදාන කුල ධර්ම දේශනාවක නිමාව පින්පැමිණීම කරන්න බලාපොරොත්තු වෙනවා. වෛද්‍ය කරනවා ප්‍රේම කරනවා කියන එක ප්‍රේම කරනවා කියන එක පිළිබඳව ආයෙදිෂව විශ්ව ප්‍රකාශන කරනවා දැන් විශේෂයක් වුණත් ගැටයක් වුණත් කියන වෙලාවක එක්වරම පෙන්වල එකක් දීලා ඒක අදු කර ගන්න වෙනකොට ඒ විශේෂයක් වුණාට මොකද විවේචිව මම දැක්කත් මට ඒක අමු දෙන්නකම මම විවේචන කරන්න කියලා හිතුණා ඒක විශේෂකම කිව්වම තොන්දේට කියනවා මේ එතන කුම ගමන කියන දුවා කියන එක. ඒක දිහේ ගිහිල්ලා තමයි විශේෂකම තියෙනවා කියනවා. සමහර මෙහෙත් වලට දෙන්න පුළුවන් හැබැයි අදි වෙන එකයි බොහොම කියන්නේ දැක්කක් වුණා කියන්නේ. ඒ වගේම මේ තේරගාතේදී දැක්කම මේ මහා ප්‍රශ්නේ තියෙන පළාත්වල එතන රස්නේ තියෙන කෙනෙක් ඉන්නකොට මේ නිසනවනුණා ඔය සාදාව වෙන එක ෂර්ට් එක නැති විදිහට ෂර්ට් එකක් නැතුව සාදාව විදිහට ඒක ඇත්තට භාවනාවේ මුල්ම අවස්ථාවනේ කියන්නේ ඔය ඒ තදාවු කියන සැකයක් ඉඳන් මානෙන්න ගැටි වතුර දෙන්න පටන් ගන්නවා. එතකොට ඒක නිදී අර මොකද යන්න අවස්ථාවක් තාක්ෂණ උපකරණ පාවිච්චි කරලා කෑන් එකක් දාගෙන ඉවර නැතිකින් අර ගන්න කියන අද්දකින් ගොඩාක් නැති වෙනවා. පිටටවල ගෑනු කට්ටිය ඇඳුම් ගලවලාම ඉන්නේ පිටි. නිවන් දකින්නේ කවුරක්වත්. හරි ජොලියක් තියෙන අපිත් යනවා අපිත් කිර බලපුවම පොඩි පොඩි කඳු පේන්න තියෙනවා නේද උලන් වදිනා ජොලියේ ඉතින් මං ඒත් ඇහුවා ඒ අන මහත්තයා මහත්තයා කිව්වා කියන්න බයි කියලා මේ කෙල්ලෙකුට අපිට උගන්වන්න පුළුවන් වේද මේ ඇඳුම් නැතුව ඉන්නකොට කී දෙනෙක් රාගය උපදව ගන්නවද කියලා අනේ ස්වාමීන් වහන්සේ යන් ඔව්ව කරන්න ගියොත් එමේ බීච් එකෙත් හිටම්පෙන්නේ නැහැ කිව්වා ඉතින් ඒ නිසා ඒ කරන කොයි එකේ වුණත් ඒකෙන් ගන්න වැඩි ඒ මිනිස්සුත් ඇත්තටම ඒ කෙල්ල දන්නේම නැහැ මේ නිර්වත්කයෙන් අන්නට රාගය උපදිනවා කියලා දන්නේ නැහැ. දන්නේ නිසා ඉතින් ඔය টপ්ලස් ඉන්නවා. බීච් එකට ගියාම කිසි ගාණක් නැතුව ඉන්නවා. ඉතින් එතකොට මේ අර ඒ ඔය කියන සැපේ කටියට තේරෙනවා. ඇඳගෙන බැඳගෙන දැන් මෑණිවරු කියනවා මේ අපේ
පිළිසරණේ ඒගොල්ලෝ නිතර මෙතෙන්ට නිකන් ඇඳගෙන ඉන්නේ. අපායලු. සිවුර පොරවන්නේ ඇඳගෙන ඉන්නෝයි කියලා හිතන්නේ පැය කමාරක බණක් අහනකොට. පට්ට අවුවේ. දුෂ්ණේ බුදුම වදයක් තියෙන. ඉතින් මං කොයිද මොන කරන්නේ තියෙන්නේ ඒගොල්ලෝ ඇඳු නැතුව ඉන්න. ඇත්තටම අපි කැමැති කැමැති නෑ නේද? මං කො මොකද්ද කරන්න ඕන කියලා. ඒ අපිට ඕන ගැලියේ මැද එකක් හදලා දෙන්න කියලා කියනවා පිරිමින් දෙන්න නැතුව. අපිට විවේකේන මං කො හදාගන්න වෙයි කිසි තරහක් නෑ. ඒ නිසා මේ කාරණාවේදී ධාතු මනසිකාරයෙන් ගොඩ එනවා කියන එක ඕ නිදර්ශන වශයෙන් අපිට පෙන්වන්න පුළුවන්. මේ ලෝකේ හදලා තියෙන්නේ නෑ නෑ ඉසිකක්කමක් හදනොත් පැන්ඩෝල් බිහිලා වැඩ කරපන් කියන්නේ කියන්නේ. මේ කියන්නේ නැතනම් ඉසිකක්කමට ඉස්සලත් විවේකේ නම් පස්සෙත් විවේකේ නම් ඉසිකක්කම නෑ. ඉසිකක්කම නිසා විවේක ගැනීම. ඒකට මේ ඉසිකක්කම ඉන්නේ පැන්ඩෝල් බිහිලා කඹරන්න නෙවෙයි. අපි කරන්නේ පැන්ඩෝල් බිහිලා කඹරනවා. ඒකලියලා දොස්තරටත් පරිපර ගානක් ගෙවනවා. රස්සාවටත් කඹරනවා. ඒකල අන්තිමට ඊටිපද්ද දෙපැත්තෙන් පත්තු කරා වගේ මැරලා යනවා. කිසි විශේෂයක් නැහනම් අපි පැවිදි වෙන දවසේ ලෝසාංශ කල්ලාතු ගිලියට යහකට දෙයි. හිත උදී පහන්තර යනකොට ලෝසාංශ ගීටිනස් වැඩ කරන්න බෑ. හිතයි හිතයි එන පාටක් නෑ ඇත ඉන්නේ කුටියේ. මනිස යහ අපියා කිව්වා අපි තුන් දෙනා අඳගාගත්තා. මේ කුලදරුව තුන්නම පැවිදි කරන්න තියෙනවා ස්වාමීන් වහන්සේ අපි යොදාගත්ත වෙලාව ඇවිල්ලා තියෙනවා. අපි මේ වන්දනා කරලා ප්‍රකාශ කරන්න ආවේ. මේ නම ඒටි එහෙනම් කරගම්. මං විවේකීව ඉන්නම් කිව්වා. ආවා. හරි තමයි. හරි. පැවිදි ගන්න. කට්ටිලා කියන ලොකු සාහන්සල ධර්ම විවේකයක් ලැබෙලා තියෙනවා. කවුරුත් යන්නේ බා. විවේකෙ දෙන්න ඕනේ. අපි ඉතුරු වැටි කරගෙන යන්න ඕනේ. ඉවරයි. ප්‍රධාන අමුත්ත ආවේ නැහැ කියලා සත්ත පහක වෙනසක් නැහැ. ලොකු සාහන්ති ගිහිල්ලාම හිටියේ. එදා ඉති මද්දයන් ඉති මට දැන් මං හරගෙන ගියා ලොකු සාහන්සල පූජා කරන්න අන්දරයක්. දන්නේ නැහැ නේ මේ වගේ මොනවක්ද දැන් දැන් අන්දරේ පූජා කරන්න හම්බුන්නේ නැහැ දැන් මට. ආවේ නැහැනේ. ඉතින් මං දැන් කතා අරගෙන බලා ඉන්නවා. අති ආසයි ඒකයි. ඉන්නකොට මේ මට හිතුණා දැන් ඒ ලොකුසාහේ දාරා ඉස්පිතාලෙ ගිහින්චා. මට හිතුණා හන්දියට ගිහිල්ලා වාහනේ නතර කරලා පූජක මං හිතුවා මේක ලොකුම ලොකු තෑග්ගක් ඒක මේ පැවිදි වෙච්ච ගමම්ම කියලා. කාර් එක නතර කරලා ලොකුසාහේ අරගෙන ස්තුති කරයි කියලා. ආහනකොට සුගත ඥාන සාන්තේ හොන්දටම බැන්න පිස්සු කතා කරනද කොවිල යනද කියලා දැනද අරන් පිට යනද යන්න දෙන්න බෑ. දවස් දෙකක් ගියාට පස්සේ නිසන්නනේ කට්ටිය ඔක්කොම ගියා. ලොකු සාන්ති බලන්න. ඉතින් මට අතරී සන්තෝසයි අන්දනේ පූජා කරන්න. අම්මට කියලාම ගෙන්නගන්න. දැන් අපේ කවුරාවේ තියෙන අන්දන දාන්න තැනක් නැහැ. පස්සේ ගිහිල්ලා මම ලොකු සාන්ති පුදේට මේ නම කවුද? දැන් මුළු ඔක්කොටම hina ගියා. මොන වෙනද අඳුරන්නේ? මොකද මම හිතේ මෙච්චරක් කොණ්ඩේ. මෙච්චරක් රැවුල. එව්ව කපලා පැවිදි කෙරුවට පස්සේ මොන තාලෙකවත් අල්ලන්නේ නැහැ. ඉතින් ලොකු ඥානදාන්ත කිව්වා මේ අසවල් මහත්ය කියලා. අනේ මට අඳුර ගන්න බැරුව ගියා එතකම ලෝසන්සිත එක්ක හිටියේ. ඉතින් ඒවට ලෙඩ වුණාම පණ්ඩිතසාන්ත කියලා ධර්ම විවේකයක්. අපි දැන් මොකද වෙලාදී? අපිට ලෙඩ වුණා කියලා ඉන්න බෑනේ පැත්තකට වෙලා. කට්ටිය ගියාවේ මේ වැඩ කරන්න වෙනකොට හොර ලෙඩ ගත්තා කියලා. ඔය ධම්මනි සන්ති ආමරෝ පහලෙ කුටි ඉන්නකොට විවේක ගන්න ඕන බෝඩ දාන. මද අසනීපයේ විවේක කරනු ලැබි. මොකාවත් වෙන්නේ නැහැ. විකමුත් යන ගමන් බෝඩ් එක අගගෙන යනවා. මද අසනීපේදී විවේකී ගන්න ලැබෙනවා. ඔය බුරේ පණ්ඩිතසාන්ති උදේටම දවල් දාන්නේ පස්සේ ඔය ඉතල කන අනේ යූ බාදී. මොහොතකට විවේකයක් කියලා බෝඩ් එක ඉල්ලගෙන ඇතුළට යනවා. ප්ලාස්ටර් වලින් හදලා තියෙනවා. කෙත්තා. කෙත්තා අනා යෝ කෙත්ත කියන්නේ ක්ෂණ මාත්‍රයක් වයි කියන එක. ආනා යෝබාද කියන්නේ විවේක ගන්න ලැබේ. මොහොත් ඔක්කොටම කතා කරලා ඉවර වෙලා එක විතර වෙනකන් ඉන්නවා එළියේ. නෑ දැන් ඔක්කොම වෙන කටට කතා කරලා යන ගමන් ප්ලාස්ටික් එක එල්ල ගන්නවා දොර නොබ් එකේ. ඇතුළට ගියාට පස්සේ ආය 5-6 වෙනකන් එනකන් අර බෝඩ් එකට වඳිනවා ළඟට ගිහිල්ලා සයිඩරට වෙන්දට වැඩි පිංජිත් දෙන්න. ඒ කොච්චර ලොක්කෙක් වුණත් කාගවත් න්‍යායපත්‍රයකට වැඩ කරන්නේ නෑ. අර දේ කරන්න ඕනේ මේ දේ කරන්න පැන්ඩෝල් ගහලා කරන්න ඕනේ කමක් නෑ. මම මේ අවුරුදු 4 කට පස්සේ ට්‍රිප් එකේදී පැන්ඩෝල් පිද්දයක් ගැහුවා. එයාපෝට් එකට යන්න වෙවුලනවා මට අර මේක අරගෙන යන්න රංජන් දැකලා කිව්වා සාංශ වැඩි හොඳ නැහැ. මම කර රංජන් බේත් නම් දාන්න එපා. එතකොට බේත් නම්බර් 4ක් කියලා අඩු ගානේ පැන්ඩෝල් පිද්දයක් පොන්ටි කිව්වා. පැන්ඩෝල් පිද්දයක් ගැහුවා මුළු ෆ්ලයිට් එකෙම නිඳ ගියා. නිව්සීලන්තට යනකොට ඒ ඇඟට අමාරුයි. ඉතින් මේ එහෙම වුණාම ආයේ අර පැන්ඩෝල් පිට්ටෙන් අමාරු නා අඩු නා වැඩ කරන්න හිතෙනවා. වැඩ කරපුවාම මුළු ඇඟේ ගන්න දෙයක් නෑ. ලෙඩක් එන්නේ විවේක ගන්න. අපි දැන් කරන්න තියෙන්නේ බේත් ගහලා ඉන්ජෙක්ෂන් ගහලා කම්පුරනවා.
ඒ නිසා මේ විවේක ලෙඩවෙන්න චිත්තක්ෂණයට ඉස්සලා සාරීරයට පස්සේ චිත්තක්ෂණේ විවේකන වෙනම නම් බුදුන්සේ සඳහන් කරන ලෙඩවෙන්න ඉස්සලා මට ලෙඩ වුණොත් භාවනා කරගන්න බෑ කියලා විවේක චිත්තක්ෂණ උන්ට භාවනා කරන්න කියලා. ලෙඩ නැගිට්ටට පස්සේ අනේ ලෙඩ වෙච්ච වෙලාව මට භාවනා කරගන්න බැරි වුණා කියලා ලෙඩ නැගිට්ටට පස්සේ චිත්තක්ෂණේ භාවනා කරන්න කියලා. අපි එහෙම නෙවෙයිනේ කරන්නේ. ලෙඩ වෙන්න ඉස්සලා ඒත් ගහනවා ලෙඩ වුණොත් තමයි කියලා ලෙඩ වෙන මොහොතේ අනුන්ට කඹරනවා. කම්බුරලා අර ලෙඩේ ඇදි 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 යන මාස ගානක් ඉත තනියම විඳවනවා ලෝකෙට වැඩ කරනවා කැමිරිල්ලක් තියෙනවා කැමිරිල්ලක් තියෙන නිසා කාටරි කියන්නේ මේ 13 කැමිසි නැහැ මම වැඩ කරනවාට මට පොඩි විවේකයක් ඕන කවුරු හරි ලකුවත් එහෙම කොහෙද පාන්ච අපිට බද්ධි ඉලා තියෙන ඔබාන්ත ඔබාන්ත අපිට වැඩ කරන්න ඕන කියලා ගහනවා කන රත් වෙන්න උත්තර මිනිස්සු ධර්ම ඕනේ මනුස්සකම තියාගන්න කාටරි එහෙම බලපෑම් කරන්න යන්න එපා මෙහෙම කුසීත කෙනෙක් නෙවෙයිනේ මම කුසීත කෙනෙකුට එහෙම කරපන්. ඒ එතකොට බුද්ධචාරිතුමානි දවසට පැය 18ක් වැඩ කරලා තියෙනවා. හැමදාම කිලෝමීටර් 12ක් 15ක් පයින් ගිහිල්ලා තියෙනවා. සෙරෙප්පු දපත්තු මොකුත් නැහැ. රජපැටියෙක්. ඉතින් කාටද කීතයි බුද්ධචාරිතුමානි රොයිටට පොඩ්ඩක් වැඩිපුර වැඩ කරන්න කියලා. ළඩ වෙච්ච වෙලාව පොඩක් විවේක ගන්න වැඩ කරන්න කියන්න බෑ. ඒ මොකද ඒ කරන එක හරි තවංකව කරන්න. මොකද හේතුව 13ගේ වැඩේ දන්නවා. මේ ලෝකයා ලනු කාලා. ඒගොල්ලෝ මේ 13ට කඹරනවා. අපි හදන්නේ 13 අපිට කඹරන විදියට. يعني මෙසේජ් එක දීපු ගමන් අපි කෙත්තා ආනජුබාදී. මද මොහතකට මද විවේකයක්. බෝඩ් එකේ දැම්ම ගිට ගියා. ඉන්නේ කවුරක්වත්. ඉතින් එහෙම නැත්තම් අපි කඹරනවා. ඇත්තටම මේ ගිහි ජීවිතය කියලා කියන්නේ කැඹිරිල්ල. මේ කඹරනවා කියන වචනයත් පාවිච්චි කරන්න එපා කියලා අපි අම්ම කියලා තියෙනවා. ඒක හොඳ නැහැ කියන්නේ. ගිහියෝ දැන් ජනාධිපති උනා කියන්නේ. බුදු අම්මේ මොන්න දෙයක් කරන්නේ මේ ජනතු ආරක්ෂක ලේකම් ආරක්ෂකන්තේ කියන විදිහට කරන්න ඕනේ වතුර දෙනෙව්ව බොන්න ඕනේ අතන මෙතනින් කෑවොත් එහෙම අර මිනිස්සු ඊට කලින් මැරෙනවා ආරක්ෂකන්තේ මිනිස්සු මැරෙනවා වෙලාවට වැඩක් කරන්න බෑ පාට බෑ යන්න බෑ මල්ල කචල්නේ ඊට වැඩි අපි සක්විතිනේ ජනාධිපති මුතුනේ අපි ඩක්කට ඕනේ දැනකට යනවා රිලව් එකක් ෆයිට් කරනවා පාරටත් බහිනවා මොනද මොන හපද තියෙන්නේ 13 මිනිස්කාරට දාගෙන ඉන්න 13ට කඹරන්න එපා 13 අපිට කඹරන්න දරින්න ඌයි පෙර කරන පාත් පැහැදිලි වැඩි හිත වේ ඉසේකක් කොමක් කියලා කියන්නේ ඉසේකක් කොමක් නෙවෙයි ඒක විවේකයක් දැන් ඒක ඉසේකක් කොමක් ප්‍රශ්නයක් බේතත් ප්‍රශ්නයක් ඒ ඊට්‍රොජන් ඉෆෙක්ට් එසීචීටි වැඩ කරන්නත් ඕනේ ඉන්නේ ඉන්නේ වැඩි වෙනවා විවේක වෙල්ලා ඒක වැඩි හොඳ බේදක් නැත්තේ නෑ මනෝ විකාර තියෙනවා. යට ඕන තරම් මේ විවේකයේ ඉඳගෙන අතීත අනාගතය දිහා බලන කක්ක කරන්න පුළුවන්. ඉතින් අති වර්තමාන ලැබිච්ච දේක අගය කරන්න කියනවා. ඔය මගනුව දැක්කත් ඇසුරු කරන්න එපා. වාගේ වගේම පෙනෙයි ආඩම්බර වශයෙන් පෙනෙයි එකක්වත් ගණන් ගන්න එපා. මේ ලබාගත් චිත්තක්ෂණයට ගරු කරපන්.
අතීත අනාගත වශයෙන් ප්‍රපංච වශයෙන් තලසුන් වශයෙන් යන්නේපා. යන්නේ ඒක තමයි හිතේ අභිෘතිය. ඒකට ඉඩ තියන්නේ නැතුව ඒක බුදුහාම කියන නැත්නම් හිත යනවා. අල්ලන්න නැතුව ඉඩපන්. දැයි අපි විනාඩි 15ක් විතර වගේ අරගෙන තියෙනවා මේ ධර්ම සාකච්ඡා ස්වරූපෙට. අපි මෙතනින් අපේ ඊතාවතාච ආදිගතා සත්‍යඥාන කිරීමේ සචිවාරේ නිමාව සටහන් කරන බලාපොරොත්තු වෙනවා. ලෝකවාසී සීළු සත්‍යයන්ට අපි උපයාසපා ගන්න දැන් කුසලයක් වේනා. මුචාචීසෙන් අනුමෝදනාචීසෙන් අපි ගාථා සජ්ජායනාවට පිළිබිඹු